විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද හොඳයි අපි අදත් පුරුදු විදිහට මේ මතක පද දිගේ මතකයන් සංස්මරණය කරමින් මතකයන් ආවර්ජනය කරමින් මතක පද දිගේ ඇවිදගෙන යන්නයි මේ මොහොතේ සූදානම විවිධ ශිල්පීන් විවිධ පුද්ගලයන් අපට මේ වැඩසටහන ඔස්සේ මුණ ගැහෙනවා ඔවුන්ගේ අතීත මතකයන් ගීපද මතකයන් මේ හැම එකක්ම අපට මේ මොහොතේ සංස්මරණය කරන්න එහෙම නැත්නම් ස්මරණය කරන්න පුළුවන්කමක් තියෙයි හම්බෙන ශිල්පීන් එක්ක සමහර වෙලාවට බොහෝ ගීත ගැන ඔවුන් දක්වන අදහස් ඔවුන්ගේ ජීවිතයට මේ ගීත යාව ජීව වෙන්නේ කොහොමද කියන කාරණා අපට දැනගන්න පුළුවන්කම ලැබේවි එහෙමනම් මෙතෙන් සිට තවත් ගමන් සගයක් එක්ක ගමනක් අපට ගමන් කරන්න පුළුවන්කම ලැබෙවි නිකන් නෙමේ මතකයන් එක්ක යන ගමනක් නිසා මේ ගමන ඉතාමත් වර්ණවත් ගමනක් බවට පත් වේවි ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ ප්‍රමුඛ කලාකරුවෙකුට අපි ආරාධනා කර අද දවසේදී ඔහු සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ අපි ඔහුගේ මතක පද දිගේ මෙතෙන් සිට ගමන් ආරම්භ කරමු අයිබෝන් ඔබතුමාට අයිබෝන් ඇත්තටම මට මගේ ජීවිතේ මේ මාධ්‍ය ජීවිතේ ඔබතුමාව මුණ ගැහෙන ප්‍රථම වතාව ඉතින් ඒක නිසා බොහෝ දේවල් මටත් දැනගන්න තියේ රසිකයන්ට වගේම රසිකයන්ට ඔබතුමාව වෙන වෙන සාකච්ඡා සම්මුඛ වීම හරහා මුණ ගැහෙන්නේ නැති හැබැයි මේ ජීවිත මතක පද සහ ගීපද මතකත් එක්ක හම්බ වෙන ප්‍රථම වතාව වෙන්නේ නැති ඒක නිසා ජීවිතේ රංගන වේදිකාවක් විදිහට පටන් ගන්න තැනින් අපි පටන් ගමු අපේ රටේ අනිත් කලා ශිල්පීන් වගේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වගේම මගේත් මුල පාසලයි ඊට පස්සේ ප්‍රධාන වේදිකාවට මම අවතීර්ණ වෙන්නේ වර්ෂයක 1961 දී ඒ ඇවිල්ලා කලාගුරු ජේ.ඩී. පෙරේරා මහත්මයා නිෂ්පාදනය කරපු නීතිඥ ඩොන්ඩු සිල්වා සෝරින්ගේ වෙස්සන්තර නාටකය මේ වෙස්සන්තර නාටකයේ වෙස්සන්තර රජුරුව විදිහට ජේ.ඩී. කුලතුංග රඟපෑවා මන්ත්‍රී දේවී විදිහට රුක්මනී දේවිය රඟපෑවා මයුරපාද විදිහට එඩි ජයමාන රඟපෑවා මම ගියේ පුංචි චරිතයකට මාස 8ක් පුහුණු වීම් තිබ්බා සතියකට දින 3 ගානේ මට කියන්න තිබුණේ වචන 8යි හැබැයි මේ නාට්‍ය ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන නොකඩන වார்த்தාවක් ලැබුවා හැව ලොක්ඩවුන් ලුම්බිනි රඟහලේ එක දිගට දින 14ක් වෙන්නවා ඒකෙදී 11 වෙනි දවසේදී ජූතක බවනාගේ චරිතය රඟපාපු රංගන ශිල්පියාගේ ඇතිවිච්ච ප්‍රශ්නයක් නිසා මට හදිස්සියේ ජූතක බවනා විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ශීල පිරිස් සමග. ඒ තමයි රංගන වේදිකාවක් විදිහට මුලින්ම මහවේදිකාව ඇතුලේ ඒ කියන්නේ මේ බහුතර සමාජය ඇතුලේ පෙනී හිටපු අවස්ථාව. හොඳයි මේ ඔබතුමා මේ තෝරගෙන තියෙන්නේ අද මේ පළමුවෙම වෙසන්තර නාට්‍ය ගීතයක්. අද වෙසන්තර රාජපුතා. මේ ගීතයත් එක්ක බැඳෙන අත්දැකීමත් අපි කැමතියි. මොකද ඒක අමතක වෙන්නේ නැති ගීතයක් වෙලා තියෙනවා. මොකද ඒ මගේ පළවෙනි නාට්‍ය නිසා. මොකද අපේ අයියා සංගීතයට බොහොම ප්‍රිය කරපු කෙනෙක් දරුශ්‍රී එදිරිසිංහ ඔහු තමයි මාව කලාගුරු ජේ.ඩී. පෙරමහත්තයා නඳුනා දුන්නේ. ඉතින් අර මාස ගාණක් තිස්සේ මේ ගීතේ අපිට ඇහිලා අපිට ඒක කාවදෙලා තියෙනවා. අනිත් එක ඒ දර්ශනය ඒ අර කරත්තේ මන්ත්‍රී දේවි එන ගමන රුක්මනී දේවිගේ තියෙන ලස්සන ඒවා මතකෙන් මං හිතන්නේ මී යනතුරු අමතක වෙයි කියලා. ඒකයි මේ බද්ද වීම. තවත් දෙයක් මේ ඔබතුමාගෙන් මේ දැනගන්න බොහෝ දේවල් තියෙනවා. මං ඒ අතරේ කැමතියි මොකද අපේ වැඩිහිටි පරම්පරාව අපට ඔබතුමා රංගපාන ටෙලි නාට්‍යයක් ටෙලි වෘතාන්තයක් දකින්න හැම වාරයක් පාසම කියන හරි ආචාරශීලී රංගනයක නිරත වෙන්නේ ඔබතුමා තෝරාගන්න චරිතත් හරි මේ විශේෂත්වයක් තියෙනවා හි සුවිශේෂත්වයක් දකින්න පුළුවන් බොහෝ වෙලාවට රංගනයේදී තෝරා බේරා ගැනීම සිදු කෙරුණද ඒ වකවානුවේ කියන්නේ තරුණයෙක් නවකයෙක් ඉන්න වකවානුවේ තෝරා බේරා ගැනීමක් සිදු කරාද කොහොමද මේ රංගන කාර්යයේදී දේවල් සඳහා යොමු වුණේ මෙබයි මා පාසල් යන වකවානුවේදී අපේ ගමේ කැලණියේ දැන් ඔය කැලණි විශ්වවිද්‍යාලයේ තියෙන තැන එතන එතකොට ඒ කාලේ විශ්වවිද්‍යාලය තිබුණේ නැහැ. අපේ තිබුණා ක්‍රීඩා සමාජයක්. ඒ ක්‍රීඩා සමාජයේ වාර්ෂික උත්සවයකදී මගෙන් ඉල්ලීමක් කරා මං කලාවට නැඹුරු පුද්ගලෙක් නිසා නාට්‍යයක් හදන්න කියලා. ඉතින් මම මගේ ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයා මට ගෙන් මං ඇහුවා මොන වගේ එකක්ද කරන්න කියලා. මම එයා ඉදන් කිව්වා මේ ඔය මේ මණ්ඩාරනායක මහත්තයා බලයටපත් වෙන
මේ දවස තියෙනවනේ ඒ ඒක කරන්නයි කියන්නේ ඒක කරන්නයි කියලා කියන්නේ හොරගොල්ලේ බලහුව රේඩියෝ එකක් තියෙනවා ඒ රේඩියෝ එකෙන් මැතිවරණ ප්‍රකාශ එනවා එයාගේ සතුට සහ එයාගේ විදියට ඒකෙන් පොඩි ජවනිකාවක් හැබැයි මට ඒක තේරුනේ නැහැ මොකද එතුමා ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක් ඒතන තිබිච්ච අර දේශපාලන මේ මේක මට වැටහුනේ නැහැ මට කොළු ගැටයක් නිසා ඔය අවුරුදු කීය විතරද ගුරුතුමා කියපු විදිහට මම නාට්‍ය පිටපතක් හැදුවා ඒකේ නම තමයි අප්‍රේල් 1956 එතකොට රේඩියෝ එක තියෙනවා ඒක ඉනවා දැන් ඒක බණ්ඩාරනායක මහත්තයා රාලහම් විදිහට පයිප් එක ගහලා නැෂනල් එක ඇඳලා ඔක්කොම තියෙනවා දැන් මැදකොළඹින් එම් එස් ටේමිස් මහත්මයා දිනුවා එයාට ජේමිස් කියලා නම දැම්මා දිලිප් විලිප් ගුණවදනට දිලිප් කියලා දැම්මා විමලට කමලා කියලා දැම්මා ඔය විදිහට දාලා කරා අපේ තාත්තත් ඔඩියන්ස් එකේ හිටියා එතකොට මම දන්නේ නැහැ හුඟ දිනෙක දන්නේ නැහැ බණ්ඩාරනායක මහත්මයාගේ ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රී කෙනෙක් ඒ ඔඩියන්ස් එකේ ඉඳලා එතකොට එයාගේ සහචරයොත් හිතවත් කට්ටියත් ඉඳලා බණ්ඩාරනායක මහත්තයාට අපහාස කරනවා කියලා චෝදනාවක් ඇවිල්ලා වැලි බෝතල් සකස් කරනවා කියන පණිවිඩය ආවා මේ වේදිකාවට ගහන්න දැන් මේක හරි භයානක ප්‍රශ්නයක් නේ එතකොට අර සංවිධායක මිනිසුනි මේක ගල්ලා ඉක්මනට මට ගිහුවා tire වහන්න ඉක්මනට නාට්‍ය නතර කරන්න කියලා පස්සේ අපේ තාමාව පිටිපස්සේ වේදිකාවෙන් පිටිපස්සෙන් බස්සලා ඒ ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම තාත්තා මාව වාහනේ දාගෙන ගෙදර එක්කන් ආවා එනකොට තාත්තා මට දුන්නා අවවාදයක් ඔබේ ප්‍රශ්නට උත්තරේ මන් දෙන්නේ රගපෑම හොඳයි ඔය ළමයාගේ හැබැයි මීට පස්සේ චරිත තෝරගන්නකොට මොනවද කරන්න කියන එක දැනගෙන ඒක කරන්න ඕන ඕක මගේ හිතේ මහ පුදුම විදියට පල්වැදලා තියෙනවා ඊළඟට තාත්තා මට දීපු අවවාදයක් තමයි කොහෙද ගියේ කියලා කවුරු හරි ඇහුවොත් ඒ හපු තැනත්තට කියන්න පුළුවන් තැනකට යන්න මොනවද හිදි කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කරන්න මොනවද හිදි කතා කරේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න ඔය පදනම මත තමයි මම අද චරිත චෝරලා රඟපාන ඒ කාලේ දැන් නාට්‍ය ශාස්ත්‍රයේ ගත්තත් එහෙමයි කලා ශාස්ත්‍රයේ ගත්තත් එහෙමයි සමාජයේත් බොහෝ වෙලාවට පදනම් වෙන්නේ හරි විනය මූලිකයි මං හිතන්නේ ඒක ඔබතුමාලගෙන් පසු පරම්පරාවල් වලත් පැවතුණා හැබැයි අර තරංග මං හිතන්නේ සාරසුභා විදිහට ඒක තිබෙන්නේ නැහැ මේ විනය මූලික මේ සමාජ ක්‍රමයේ එහෙම නැත්නම් කලා ශාස්ත්‍රයේ පැවතගෙන ආපු ක්‍රමය ගිලිහෙන්නේ අතහැරෙන්නේ මොන වගේ තැන් වලින්ද ඒක රාජදේශපාලනික කතාවක්ද කියන්න මම දන්නේ නැහැ හැබැයි ඔබතුමා ප්‍රවීණෙක් සහ මේ ඔබතුමා මේ සම්බන්ධයෙන් ටිකක් වෙන විචාරශීලී ඇහැකින් බලන නිසා මං කැමති ඔබතුමායන් දැනගන්න මේක අපට ගිලිහෙන්නේ කොයි වගේ තැන මෙහෙමයි දැන් මම දෙවන ලෝක යුද්ධයේ කාලේ පිදිච්ච කෙනෙක් මම ඉපදුනේ 1941 එතකොට නිදහස ලබනටත් ඉස්සෙල්ලා එතකොට අපිට තිබිච්ච ඒ කාලේ තිබිච්ච සමාජයයි ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය සංස්කෘතිය කියන්නේ හැදියාව සකස්ම වැඩිහිටියන්ගෙන් ලැබුණු ආදර්ශයයි ගුරුවරුන්ගෙන් ලැබුණු ආදර්ශයයි පරිශීලනය කරපු පොත්පතුයි ඒ කියන්නේ විෂය ධාරාව තුල ඒ විෂය ධාරාව තුල විෂය දැනුම පමණක් නෙමෙයි තිබුණේ ජීවිත දැනුම තිබුණා දැන් වර්තමාන සමාජයේ විෂය ධාරාව තුල අපි විමසිල්ලෙන් බලනකොට අපිට දකින්න හම්බෙන දෙයක් තමයි ජීවිත දැනුම අඩුවෙන් ලැබෙන්නේ ඊළඟට වෙච්ච ලොකුම වෙනස තමයි 1977 දී විවෘත ආර්ථිකය මම කියන්නේ විවෘත ආර්ථිකය නරකයි කියලා විවෘත ආර්ථිකයේ රටකට හොඳ වෙන්නේ ඒ දේශයේ ඒ රාජ්‍යය තුල ජාතික ප්‍රතිපත්ති තිබුණොත් පමණයි ඒ මොකද සීමාවන් මොනවද කියලා දැනගෙන තහංචි දාන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන ඉතින් අපේ රටේ ඒක තිබුණ නැහැ වක්කඩ කැඩුවා වගේ මේක හැම පැත්තෙම ආවා එතකොට වර්තමානයේ අද අපි දකින සෝදාපාලුවක් තියෙනවා පරිහානියක් අපිට පේනවා තාක්ෂණික විද්‍යාත්මක දියුණුව ගොඩනැගිලි මම්මාමත් ඒව බාහිර ඒ භෞතික දේවල් වල දියුණුවක් තිබුණාට මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණමගාවේ අඩුවක් තියෙනවා දැන් අපි අපේ ගුරුවරුන්ට දක්වපු දේ අපි වැඩිහිටිවරුන්ට දක්වපු දේ අපි ළඟ තිබිච්ච විනය ගරුක භාවය අද වර්තමානයේ මම කියන්නේ 100% කියලා බහුතරයකට නැහැ ඒකට ඒ අයට දොස් කියන්නත් හරි අමාරුයි අපේ රටට සුදුසු සහ නුසුදුසු සංස්කෘතික අංගයන් බටහිරින් ආවා සහ ගෙන්න ගත්තා එතකොට දැන් අපි අර හොඳට සකස් වෙච්ච මිනිසුන් තුලට මේ අනවශ්‍ය සංස්කෘතිය ගිඳා බහිනකොට කොපුවක් වගේ ගැලවෙනවා ඔහුගේ ආගමත් එක්ක එන සාරධර්ම පැත්ත ඒ ඔහුගේ ජාතිකත්වයේ ගැලවෙනවා ගිහිල්ලා එහෙම් පිටින්ම අර මේ මනුෂ්‍යත්වයේ තියෙන
වටිනාකම් ඒව කොහොම ගිලිහි යනවා ඒකෙන් තමයි මේ පිරිහීම මතුවෙන්නේ එතකොට දැන් අපි කලාව ගැන කතා කරනකොට දැන් මම හැමතැනම මේ ගමනු උගන්වනවා වගේ දේශනවලදී මම ඕනෑම කලා උළෙලකට ගියොත් පළවෙනි වතාවට ගියොත් මම මේ සිද්ධිය කියනවා දැන් විනය කියන වචනට එන්නයි මං හදන්නේ කලාවට අධිපති දෙවඟන තමයි සරස්වතිය ධනයට අධිපති දෙවඟන තමයි ලක්ෂ්මී මේක ඇවිල්ලා හින්දු දහමත් එක්ක එන සම්ප්‍රදායක් අපේ කලාකරුවෝ මහාභාරතයට ගියා ඉගෙන ගන්න එහෙදි තිබිච්ච සම්ප්‍රදායක් අනුකරණය කරලා මෙහාට ගෙනාම ලෝකයේ මොන ජාතියෙන් හරි මොන රටෙන් හරි මොන ආගමෙන් හරි මොන ගෝත්‍රයෙන් හරි සංස්කෘති ලක්ෂණ ගත්තට කමක් නැහැ ඒව අපිට ගැලපෙනවා නම් අපේ දියුණුවට ඒක අදාළ වෙනවා නම් ඉතින් මේකේ විරුද්ධත්වයක් නෙමෙයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒ කරන දේවල් වල යට තියෙන පාදක වෙලා තියෙන විද්‍යාත්මක පදනම මොකද්ද කියලා බොහෝ දිනෙකට දන්නේ නැහැ අවබෝධයක් නැහැ මෙන්න මෙතනයි කාරණාව තියෙන්නේ එතකොට සරස්වතියට අත් හතරක් තියෙනවා අපිට තියෙන්නේ අත් දෙකයි මේ අත් හතර නිකන් නෙමෙයි තියෙන්නේ ඒකේ හරි පින්තූරක් තියෙනවා වැරදි පින්තූරක් තියෙනවා ඒ අත් හතරේ පහළ තියෙන වම් අතේ තියෙන පුෂ්කල පොත දකුණු අතෙන් අල්ලන් ඉන්නේ වීණාව උඩ දකුණු අතේ ඉන්නේ ගිරවෙක් ඊළඟ දකුණු අතේ වම් පැත්තේ උඩ අතේ තියෙන නවගුණ වෙලා මොකක්ද එකෙන් ගමේ එතකොට මෙතන පුෂ්කල පොත කියන්නේ බුද්ධිය කලාකරුවා බුද්ධිමත් වෙන්න ඕන වීණාවෙන් කියන්නේ රසිකත්වය හොඳ උසස් රසිකත්වයක් තියෙන රසඥා ඥානෙ ඉරවගෙන් කියන්නේ කතිකත්වය නවගුණ වලින් කියන්නේ සීලේ ශික්ෂණේ විනය එතකොට මෙතන ශක්තියින් හතරක් තියෙනවා ශක්තියට සරල වචනේ තමයි සවිය එතකොට සතර සවිය තමයි සරසවි වෙන්නේ එතකොට මේක ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගෙන් ධර්මශ්‍රී ගමගෙයි ඉගෙන ගත්තා එතුමාගෙන් තමයි මම ඉගෙන ගත්තේ දැන් ඒ දෙන්නම අද ජීවතුන් නැතර නැති නිසා මම මේක ප්‍රචාරය කරනවා හැමතැනකදීම මොකද මේක බොහෝ කලාකරුවෝ චන්දන වික්‍රමසිංහ බොහොම අපේ රටේ බොහොම ජනප්‍රිය ප්‍රවීණ රමේ නර්තනවේදියෙක් කටාර නුවර අපි දෙන්න ගිහිල්ලා මේ නිදහස් උත්සවය වෙනුවෙන් මම ඒක නිවේදන කටයුතු කරා මම එහෙදි කිව්වා ඔහුට අනේ අයියේ මම අවුරුදු 6ක් ඉන්දියාවෙ ඉඳලත් මට මේක ඉගෙන ගන්න බැරුණා කියලා කිව්වා එතන යා මට ප්‍රශංසා කරා ඒක එතකොට මට තවත් හිතුණා මේකේ වටිනාකම වැඩි කියලා ඉතින් මම කියන්න හදන්නේ මේ ඔය විනය තමයි ඕන කරන්න වැඩි හිටියන්ට ගරු කිරීම අරම ඉතින් මේකට දැන් මිනිහා කියන සත්වයාටගේ විද්‍යාත්මක නාමයනේ හෝමෝ සේපියන් කියන්නේ හෝමෝ සේපියන් කියන වචනේ සරල තේරුම තමයි සිතන සතා කියන්නේ දැන් මේ සිතන සතා තුල තවත් සත්වෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් භෞතික සත්වයා අනිත් එක්කෙනා අධ්‍යාත්මික සත්වයා එතකොට අද වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ කරන්නේ භෞතික සත්වයා පෝෂණය කරන්න පමණයි ආධ්‍යාත්මික සත්වයා පෝෂණය කරන අධ්‍යාත්මික සත්වයා පෝෂණය කරන එක දහම දෙක සාහිත්‍ය හා කලාව. ඉතින් සාහිත්‍ය හා කලාවේ ඉන්න උදවියක් ඒකේ තියෙන අර හරය දැනගත්තේ නැතුනහම අර ඔබ කියන විදිහට පිරිහීම තත්ත්වයටපත් වෙනවා. හොඳයි හොඳයි. මම හිතන්නේ ඔයාදී බොහෝ දේවල් මම හිතන්නේ ජීවිතේ මතකයන් එක ජීවිත මතක පදත් එක්ක අපට දැනගන්න පුළුවන්කම ලැබෙවි. අපි එමු සුනිල් ශාන්තයන්ගේ මිහි කත නලවාලා ඔබේ ලක මතක පදේ. ඒ ඒ ඒ ගීතය ගැනම විශේෂයෙන් පොඩි වචනයක් කියන්නට කැමැති. මොකද මේ දිනවල මම දේශකයෙක් වශයෙන් හුඟක් දැන් 1995 සිට ධනාත්මක චින්තනය එහෙම නැත්නම් සාර ධර්ම අධ්‍යාපනය එහෙම නැත්නම් දහම පිළිබඳව විශේෂයෙන්ම ගුරු භූමිකා පිළිබඳව මම දේශන පවත්වනවා. මේ දැන් ඊයේ පෙරදත් පෙර පාසල් ගුරුන් පුහුණු වැඩසටහන් දෙකක් මම කරා. ඒකෙදී මේ ගුරු භූමිකාව ඉතාම වැදගත් වෙනවා. ඒ ගුරු භූමිකාව වැදගත් වෙන්නේ මේකයි ගැමනු. ඔබට දෙවියෙක් විය නොහැකි නම් හොඳ ගුරුවරෙක් වෙන්න කියලා කියවනවා. එතකොට දැන් මේ සුනිල් ශාන්තයන්ගේ මේ මිහි කත නලවාලා කියන ගීතයේ මදනල් මේකල සාරිය ඇඳලා පොට දාලා මේකේ යනවා කියන එක ඒදා දැක්ක ගුරුගේ. අද එවැනි ගුරුවරු දකින්න හරි අමාරුයි. ඉතින් මට මං හිතනවා මේ ගීතේ වැඩි වශයෙන් ප්‍රචාරය වෙන්නේ නැති නිසා මම බොහොම කැමති ඒකට අනිතක සුනිල් ශාන්තගේ ගායනා විලාශයට එතුමාගේ සංගීතයට එතුමාට උපහාරයක් විතර ගරු කරනවා. විශේෂයෙන්ම ගුරු භූමිකාවට තියෙන මගේ තියෙන භක්ති ආදරය නිසා තමයි මං මේ ගීතය තෝර කරන්නේ. හොඳයි. ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් ඔබතුමා මේ දිනවල වැඩ කරනවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා දේශන පවත්වනවා කියන එක මේක බොහෝ වෙලාවට අදතනේ නිකන් අර වෙළඳ ප්‍රචාරණ ක්‍රමෝපායක් බවට පත් වෙලා තියෙනවා බොහෝ නොදන්න පිරිස් මේ සම්බන්ධයෙන් දන්නවා වගේ කතා බහ කරනවා ඒවත් එක්ක මිනිස්සු මං හිතන්නේ මම්මුලාවේ වැටෙනවා බුදු දහමෙත් මේ දෙක කියලා තියෙනවා හැම දහමකම වගේ ධනාත්මක චින්තනය පිළිබඳව යම් යම් වශයෙන් හෝ සඳහන් කරලා ඇති හැබැයි ධනාත්මක චින්තනය කියන කාරණාව නොවේ මාතෘකාවක් විදිහට ගත්තොත් මේ මාතෘකාව සමාජ කතිකාවත ඇතුලේ
මංගතන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ටිකක් අර මේ මාකටිං පැත්තට එහෙම නැත්නම් මේ විලඳ ප්‍රචාරණ අංගයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ ධනාත්මක චින්තනය හරහා සමාජ ශෝධනයක් කරන්න හැකියාවක් ඇති හැබැයි සමාජය දැනුවත් කරන්න පුළුවන්කමක් ඇති මේ තැන හරියටම කොහොමද මේ සමාජයට ඒත්තු ගන්නවන්නේ මොකද බොහෝ පිරිසක් අපි දැකලා තිනවා විවිධ සංගරා බස්වල පවා විකුණනවා මහා මාර්ගයේ අපට යන එන ගමන් ওই পেমেন্ট එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා මේ හරහා අපට දෙන්න පුළුවන් නිවැරදිම පණිවිඩය මොකක්ද මේ අර මේ නොදන්න පිරිසකින් මේක බේර ගන්න प्रचार विधिट मगे किसी मम्म पत्वीसीपहा प्रचार मट हम प्रमाण කාර්ය බහුල නිකන් අර වාණිජකරණය වෙච්ච මිනිහෙක් වෙන්න මම කැමති නෑ මගේ ස්වාධීනත්වයේ මගේ අනන්‍යතාවයේ තියාගෙන කටයුතු කරන්නයි මට ඕන කරන්නේ මම මුදල් පිටිපස්සේ හඹාගෙන යන කෙනෙක් නෙවෙයි මම බුදුදහමේ එන පුනර්භවය පිළිබඳ විශ්වාස කරගෙන මේ භවයේදී මගේ දැන් මං අත්වසෙම මං කයිවාරුකට කියන නෙමෙයි මං හොඳ මිනිහෙක් වෙලා ඉවරයි මට මන් දැන් මේ උත්සාහ කරන්නේ උතුම් කෙනෙක් වෙන්නට දැන් ඊළඟ භවයේ මං කොහේ හරි උපදිනවා නම් මට ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න තමයි ඕන කරන්නේ. ඒකේ අභ්‍යාසයක් තමයි මගේ මේ දේශන මේක. එතනදී මට ඕන කරන්නේ දැන් කෙනෙක් දුප්පත්ව ඉපදීම ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. හැබැයි කිසියම් කෙනෙක් දුප්පත්ව මැරෙනවා නම් ඒක ලැජ්ජාවට කාරණාවක් වේ යුතුයි. දැන් මගේ මම පිළිගන්න මතය හැටියට කෙනෙක් දුප්පත්ව මිය යා යුතු නැහැ. මොකද ඔහු තුල හෝ ඈතුල වූ සැඟවී තියෙන විභවත්ව සැඟවුණු කුසලතාවය හඳුනාගෙන ඒක ප්‍රගුණ කිරීමෙන් අභ්‍යාස කිරීම. දැන් ඔබ අද මෙතන මාධ්‍යවේදීක විදිහට නිවේදකෙක් විදිහට වැඩසටහන් ඉදිරිපත් කරන්න හැටියට කටයුතු කරනවා. මොකද ඔබට වැටහීමක් තිබුණා ඔබ තුල සැඟවුණු දේ මොකද්ද කියලා. මෙන්න මේක තමයි අවශ්‍ය කරන්නේ. දෙමෝපියන්ට සහ ගුරුවරුන්ට පුළුවන් කමක් තියෙන්න ඕන තමගේ ශිෂ්‍ය ශිෂ්‍යාවත මගේ දරුවන් තුල සැඟවුණු මේ කුසලතාවය හොයාගන්න. එතකොට දැන් මගේ දේශන වෙලදී තියෙන ධනාත්මක චින්තනයේ මම දෙන්නේ නැකිටින්ද. නැකිටින්න ඔබ කවුදයි කියලා හඳුනා ගන්න. දැන් මම කියන දෙයක් තමයි දැන් එඩ්මන් හිලරි. එඩ්මන් හිලරි කියන්නේ එවරස් කන්ද නැගපු කෙනා. පළවෙනිම ඔහු නැග්ගද? නෑ. දෙවෙනි වතාව නැග්ගද? නෑ. තුන්වෙනි වතාව නැග්ගද? නෑ. ඒ රටේ මිනිස්සු ඒ සංවිධානයක් ඔහුට උපහාර උරලක් පැවැත්තුවා. ඒ උපහාර උරල පවත්වපු ශාලාවේ වේදිකාවේ පිටිපස්සේ ගහලා තිබුණේ එවරස් කන්දේ රූපේ. මෙයා අර උපහාර ලබලා ඉවර වෙලා අර ඇඟිල්ල දික් කළා අර කන්දට අභියෝගයක් කරනවා මිස්ටර් එවරස්ට් ඔබතුමාගේ උසාඩි 29යි 29 29යි දීනේ 29යි ඔබතුමා එකක් මතක තියාගන්න ඔබතුමාට බෑ ඔබතුමාගේ උස වැඩි කරගන්න ඔබතුමා එකක් දැනගන්න මගේ ශක්තිය මං වැඩි කරනවා හතරිනුව තව නගිනවා ඕකයි ද පීටර් බෙකම් දහවන සූරියෙක් දැන් ඔහුගේ අතක් කැඩෙනවා ඔහු අවාදිතයෙක් වෙනවා නමුත් දෙමෝපියවත් කවුරුවත් ඔහු ආබාධිතෙක් විදිහට ඔහු හිතන්නේ නැහැ ඔහු ආබාධිතකන ඒ රටේ එමානුවෙල් කියන බොක්ෂින් සූර්යාව රින් එකේදී පරද්දනවා වැටෙන්න ගහනවා එතකොට අර සූර්ය අහනවා උඹ කොහොමද එයා නම් කියනවා මේ ලෝකේ කරන්න බෑ කියලා දෙයක් නැහැ ඔබට වඩා මම තරුණයි මට හිතේ අදිෂ්ඨානයක් තිබුණා ශක්තියක් තියෙනවා මං ඔබව පරද්දනවා කියලා තේන නිසා මං ඒක පරද්දුවා ඔබට ඒක පුදුමයක් වුණාට මට පුදුමයක් නෙමෙයි ඇයි මේව පොත්වල ලියන්නේ ඇයි මේව අපි කියන්නේ ඉතින් හැමදෑම මේ ආධාර අනුබල දීදී මේ පුලන්නන්ට හංගන්නන්ට විදියට කරලා රටක සංවර්ධනයක් ඇති කරගන්නට බෑ. ඉතින් ඒක නිසා මේ දැන් මම අත්වසෙම දැන් හෙට අනිද්දට මේ රටේ ප්‍රබල එකනේ දෙන්නේ මට හම්බ වෙන නියමිතයි. මම ඒගොල්ලන්ට කියනවා මට මේ 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 අවස්ථාව මට මේ දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ මිනිස්සු හිතන් ඉන්නවා ගැමුණු මිනිස්සුන්ට හොඟක් වැඩ කරන්න තියෙනවා කියලා. මිනිස්සුන්ට කරන්න තියෙන එක වැඩයි. ඒ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි. එතකොට මම ඒ අර ඔබ කියන මාකට හැබැයි මං ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා ඒකේදී 151ක් ආයතනයේ පැත්තත් 149ක් සේවක සේවිකාගේ පැත්තත් තරම් කතා කරනවා. එතනින් මම දෙන්නේ ජීවිත දැනුම, මානසික ශක්තිය සහ බුද්ධි බලය. ඒක තමයි දෙන්න ඕනේ. ඉතින් මම පිළිගන්න මම ධර්මයේ බුදුදහම අනුව මං ඒකේ තියෙන දේවල් මං කියනවා. ඒකයි මං කරන්නේ. හොඳයි. මේ ඒකත් එක්කම මේ මට ඒකත් එක්කම ගැටෙන තවත් කාරණාවක් තමයි දැන් මේ සමාජ සංස්ථාව ඇතුලේ තරුණ පරම්පරාවේ බොහෝ ප්‍රාර්ථනාගාමී ඉන්නවා. හැබැයි ඒ ප්‍රාර්ථනාවන් වලට එහෙම නැත්නම් ඉලක්ක සපුරා ගන්න නොහැකියාවක් තියෙන්නේ
ඔවුන් එක්කමයි ප්‍රාර්ථනා ගාමිත්වයත් එක්කම පොඩි පසුගාමි චින්තනයකුත් තියෙනවා මේ 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 තරුණයන් මේ සඳහා යොමු කරගන්න මේ પરම්පරාව හරි ඉලක්ක සරහා අරමුණු සඳහා යොමු කරගන්න අපට ක්‍රමෝපායක් තියෙනවාද මම මේ ප්‍රවීණයෙක් වැඩිහිටියෙක් විදියට ඔබතුමන්ගෙන් අහන්නේ මොකක්ද ඔවුන්ට දැන් දැන් අපේ රටේ තියෙනවනේ දැන් ජාතික තරුණ සේව සභාව තියෙනවා ඒකෙන් තරුණයන්ට විශාල වැඩ කොටස කරනවා ටවර් රංගහල පදනමෙන් කරනවා එතකොට ওই සංස්කෘතික මාත්‍යංශයේ සංස්කෘතික පාර්මෙන්ටි සංස්කෘතික මධ්‍යස්ථාන ඔබ මාධ්‍යවේදියෙක් මම කලාකරුවෙක් හෝ තව කෙනෙක් වෙන්න පුළුවන් විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් නීතිඥයෙක් වෛද්‍යවරයෙක් මොන ශ්‍රේෂ්ඨේ මොන වෘත්තියේ කෙනෙක් කිසියම් කෙනෙක් නිරත වුණත් ඒ කරන රක්ෂාව සේවාවක් විදිහට කරන්න ඕන. දැන් ඔබත් මේ වැඩේ කරනකොට ජනතාවට ගෞරව කරලා ජනතාවට ආදරෙන් ජවන ආනන්දෙන් ප්‍රඥාම් ලබා දීම අපි කලාකරුවන්ගේ මේක. ඒක වෙන්න ඕන. එතකොට ඒ සේවය කියන්නේ මොකද්ද මේ මහ පොළවේ අපිට ජීවත් වීමට වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. ඒ වරප්‍රසාදයට අපි කුලි ගෙවන්න ඕන. ඒ වරප්‍රසාදයට අපි ණය ගෙවන්න ඕන. කපුනේ නැහැ. ඉතින් ඒක නිසා වර්තමාන නූතන પરම්පරාව, නවීන પરම්පරාව, නහින પરම්පරාවක් බවට පත් නොකිරීමට වැඩිහිටියන් වග බලා ගන්න ඕන. හොඳයි. අපි යමු ඔබේ සහෝදරයාගේ ගීතයක් හැබැයි මේක රටේ සුවහසක් රසිකයන්ගේ ගීතයක් සුවහසක් ජනතාවගේ ගීතයක් දෙවැනි බුදුන් ලෙස දැන් ඔය ගීතේ තෝරගන්න ප්‍රධානම හේතුව අපේ මල්ලි ඉසුරුලි දිරිසිංහ ඔය ගීතේ ගායනා කරන්නේ අම්මා මිය ගියාට පස්සේ. ඇත්ත වශයෙන්ම දැන් මං මාතරාංචි චිත්‍රපටිය හදපුවාම මේ මාතරාංචි චිත්‍රපටිය මගේ අම්මා එක ජවනිකාවක මම රඟපෑමටත් දැම්මා. ආ ගත්ත ඒක බලන්න පුළුවන්. එතකොට සුනිල් ජවනිකාව පොඩ්ඩක් අපි මතක් කරමුද මම දැන් ඒක අහන් ඉන්න රසිකෙන්ට වැදගත් වෙවි නැවතත් අම්මා මාතරාංචි චිත්‍රපටිය අම්මා දැන් අපේ මහගෙදරමයි මේ දර්ශනේ පැටිගත කරේ නීට ෆනෑන්ඩු නිලියගේ අම්මා විදිහටයි අපේ අම්මව දැම්මේ. එතකොට මාතරජ්ජිගේ ගීතය සුනිල්ලේ ප්‍රඳකට පහන ගායනා කරන ඒ ගීතේ ඒක දැන් අවුරුදු 43ක් පරණ ඒක රෙකෝඩ් කළා නම් අවුරුදු 2කටත් කලින්. එතකොට නියම වයස අවුරුදු 45 පික්චර් එක ඇවිල්ලා අවුරුදු 43යි. එතකොට මේ දැන් මල්ලි පසු කාලයකදීනේ ඉතාම ජනප්‍රිය වෙලා මහා ප්‍රබුද්ධ තත්වයකට පත් වෙලා මිනිස්සුන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙලා දැන් ඔහු ජයකිලි නගනවනේ.
අම්මා දේවතුන් අතර නැහනේ මා ජය ගන්නා විට ඔබ මා ළඟ නැත කියන වචනයක් තියෙනවා ඉතින් ඒක නිසා දැන් මට ওই ගීතය අහනකොට මගේ ඇස් දෙකට කඳුළු එන එක වළක්වන්න බෑ එතකොට දැන් අපිට තියෙන ලොකුම දුක තමයි අපේ තාත්තා මැරලා හුඟක් කල තාත්තට අපේ හපංකම් දැක ගන්න ඉච්චර හම්බුනේ නැහැ අම්මා නම් ටිකක් දැක්කා මගේ එහෙම අක්කලාගේ එහෙම මල්ලිගේ පසු කාලේ ව ටික දකින්න හම්බුනේ මල්ලි තමයි අම්මා වළාගත්තේ ඒක නිසා මේ ගීතය අපේ අම්මට කරන උපහාරයක් විදිහට මොකද අපේ තාත්තගේ චරිතයත් අපේ අම්මගේ චරිතයත් අපි අට දෙනාට මහ ප්‍රබල විදිහට බලපාලා තියෙනවා අපේ පවුලේ එක්කෙනෙක්වත් වැටිච්ච අය නැහැ එක්කෙනෙක්වත් නොදියුණු අය නැහැ ඒ ඒකේ රහස තමයි තාත්තයි අම්මා ඉතින් මේක අම්මට කරන උපහාරයක් නිසා මා කැමතියි මේ ගීතයට මම මේ ඔබතුමාගෙන් මේක මේ පූර්ව සැලසුමක්ම තිබ්බා විමසා දැනගත යුතුමයි කියලා මම මේක මේ ඕලි අංකල් ගෙන උත්තර ඕලි නානායක් අරගෙන උත්තර මේ සඳකඩ පහනක ගීතේ ඇත්තම ගම්මහාන වෙන්නේ මොකක්ද ඔහු කිව්වේ මේ මේ කේකයි එක දේවල් කියනවා හැබැයි මම එහෙම කිසිම එකට නෙමෙයි මේක ලිව්වේ මං නිකන් ඔය ලිව්වා කියලා මම දන්නේ ඒක මගේ අර හැරීමක්ද කොහොමද කින්න මන්ද කියන එක මෙහෙමවත් දන්න ඕන නම් කියන්න පුළුවන් ඔව් මෙහෙමයි දැන් ওই ගීතය දැන් මොලි ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුරෙන් එකක්නේ මොලි මම දවසක් බොහොම සතුරු සාමිච්චියේ කතා කර කර ඉන්නකොට මං ඉඳන් කිව්වා මෙන්න මෙහෙම ගීත කීපයක් තියෙනවා මෙතෙන්ටත් මං ගීතයක් දානවා කියලා කිව්වා ওই කතාවේදී පහවදාම මොලි පොඩි ඔය දිනපොතක කොලේකින් භාගයක ඊටාම ලස්සන ඊටාම පුංචි අකුරු දෙපැත්තම දිග ගීතයක් ලියාගෙන ගෙනවා ඒක තමයි සඳකඩ පහන එතකොට මේ මේ ගීතයේ වචන ටික දැක්කම මට ඒ වෙලාවේ මට මේකට ආසයි තුනක් මට මේකට ආසයි තුනක් එතකොට මෙතනදී එක දෙයක් කියන්න තියෙන ඔය ප්‍රශ්නෙට දැන් සමහර වහනවා මේ සින්දුවේ තියෙන තේරුම මොකද්ද මොන අර්ථයක්ද වෙන ගීතයක වගේ මෙහෙමයි කියලා කෙලින්ම මෙහෙම උගුල්ලා අරගෙන කතා කරන්න පුළුවන් දෙයක් ඒකේ පේන්නේ නැහැ මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ගැඹුරු ගීතයකට කොටස්කරුව තුන්දෙනෙක් ඉන්නවනේ එක්කෙනෙක් රචකයා අනිත් එක්කෙනා සංගීත නිර්මාණය කරන තැනත්තා ඊළඟට ගායකයා චිත්‍රපටයේදී තව එක්කෙනෙක් එකතු වෙනවා එයා තමයි අධ්‍යක්ෂවරයා මේ ගීතේ හුඟ දෙනෙක් අමතක කරන එකක් ඕක දැන් මේ මේ ගීතය මේ මේ ගීතයේ අවශ්‍යතාවය කියන්නේ මමයි එතකොට මේ ගීතේ එන්නේ මොකක් නිසාද මම ඒ චිත්‍රපටයේ සිරිදාස කියන තරුණයා පෙම්වතා සුමිත්‍රා සුමී කියලා කියන්නේ පෙම්වතිය එතකොට අපි දෙන්න අතර තියෙන ප්‍රේම සම්බන්ධය තුල දෙමව්පියන්ගේ බලපෑම නිසා මට ඒ කියන්නේ සිරීට සුමීව කසාද බඳින්න හම්බ වෙන්නේ නැහැ. වැඩිහිටියෝ මාතරාජි කරන යෝජනාවක් නිසා ගුණපාල මුදලාලිට සුමිත්‍රව කසාද බඳින දෙනවා. ගුණපාල මුදලාලි කියන්නේ මොළිය. එතකොට මම ඉන්දියාවේ ඉඳලා ඒ කියන්නේ සිරි ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනවා සංගීතයේ අදාරලා සංගීත ගුරුවරයෙක් හැටියට විද්‍යාලයකට පත්වීමක් ලැබනවා. එතන ආචාර්ය මණ්ඩලයේ ඉන්න ක්‍රීඩා උපදේශකවරියක් මාල්නී ෆොන්සේකා. මාල්නී ෆොන්සේකා ඒ චරිතය ඒ ක්‍රීඩා උපදේශකවරිය මේ සංගීත ගුරුවරයාට ආදරය කරනවා. සංගීත ගුරුවරයා ඔහුට ආදරය කරන්නේ නැහැ. ඔහු අර මියගිය ආදරේම තමයි ඉන්නේ. ඔහු වෙනත් ශ්‍රියක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය අතරතුරේදී ජෝබේ වික්‍රම කියන ක්‍රීඩා විශේෂ ගුරු උපදේශකවරයා ඒ විද්‍යාලයට ඇවිල්ලා පාඨමාලා කීපයක් පවත්වනවා. එතනදී ඒ ගුරුවරයා අර ගුරුතුමිය, ඒ කියන්නේ ජෝබේ වික්‍රම මාල්නී ෆොන්සේකාත් එක්ක හාද වෙනවා. මේගොල්ලෝ විවාහ වෙලා ඒගොල්ලන්ගේ හෝම් කමින් පාටියකට මට ආරාධනා කරනවා. එතන සංගීත කණ්ඩායම संगीत कंडे मिल्टन मल वरचित पियापत्सला गीते गायना कल जीवन මේ සංගීත ගුරුවරයෙක් ඉන්නෝ මෙයා ඉන්නෝ මට ආරාධනා කරනවා ගීතයක් ගායන. එතකොට මම ගායනා කරන්නේ ඔය ගීතය. එතකොට ඒක රූපාවලියත් එක්ක තමයි මේකේ අර්ථය එන්නේ. දැන් වෙන චිත්‍රපටි වල රූපාවලිය නැතුව රස විඳින්න පුළුවන්. ගීත ඕන තරම් තියෙනවා. මේ දැන් නමුත් රූපාවලියත් එක්ක තමයි මේක හොඟක් බද්ධ වෙන්නේ. එතකොට නැති වෙච්ච මගේ ආදරය ගැනයි මං කියන්නේ. නමුත් ජෝබ් වික්‍රමට සැකයක් හිතෙනවා මෙයා ගැන තමයි හිතෙන්නේ. අන්න නාට්‍ය චිත්ත අවස්ථාව. ඉතින් ඒක නිසා මේ ඒක හරි සුන්දර දැන් ගෑල්ලමෙක් පිරිමිලමෙක් ආදර කරන හඳට තරවුල්ට නවත් මම හිතනවා ඒ වචන ටිකේ අර්ථයක් තියෙනවා මේක මෙහෙම එක එකනගේ අත්දැකීම් හැටියට දැන් ඉතින් අලියා අන්දියෝ දකින්නේ එක එක විදිහටනේ එක්කෙනෙක් මෝල් ගහක් විදිහට දකින්න එක්කෙනෙක් වංගෙඩියක් විදිහට එක්කෙනෙක් කොස්සක් විදිහට එක්කෙනෙක් බිත්තියක් විදිහට ඉතින් අපිට ඒවට බුද්ධිය දෙන්න බෑ ඉතින් ඒකට කිසියම් නිර්මාණයක රසයක් විඳින්නට ඒ පරිකල්පනයත් බලපාන ඉතින් බලපාන
අනිතක දැන් අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ වැරද්ද හොයන්නනේ. ආ වැරද්ද හොයන්න නිසා මේකේ හොඳ නෙවෙයි. මම එකක් කියන්නම් මේ ශ්‍රාවකයන්ට බොහොම ප්‍රයෝජනවත් වෙන්නේ. මේක හොඳ පණිවිඩයක් ඒක දෙන්න පුළුවන්. ඔය බ්‍රහ්මවංශෝ කියලා හාමුදුරු කෙනෙක් අචංචා හාමුදුරුවන්ගේ ගෝලේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර විහාරයක් හදනවා. උන් වහන්සේම තමයි තාප්පයක් බඳින්නේ. ඒ කියන්නේ මේෂන් වැඩ කරන්නේ. එහෙම කරනකොට ගල් දෙකක් ඇද වෙනවා මේ තාප්පේ. මෙයාට මේක ගැන හරි දුකයි ලැජ්ජයි වගේ. ඒ කවුරුවත් ඒ පැත්තෙන් එක්කයි යන්නේ. ඒක දවසක් වෙන නායක හමුදුරු කෙනෙක් කරලා ඒ පැත්තේ යන ගමන් ඒ නායක හමුදුරු කෙනා බොහොම ලස්සන තාප්පේ කියලා. එතකොට අර හමුදුරු ඉඳන් කියනවා මේක ගල් දෙකක් ඇදයි කියලා. දෙකක් ඇද වුණාට 98ක් හොඳයි නේ. අඳුර විඳින්නට අපි යමු. ඔබේ ළඟ මතක පදේ. ඔව් ඒක විත්‍රත් නායකයන්. දැන් විත්‍රත් නායක මහත්මයා ගැන සංගීත වේදියා ගැන ආචාර්ය විත්‍රත් නායක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මට විත්‍රත් නායකයන් මුණගැසන්නේ මගේ ලොකු මල්ලි නිමල් රංජිත් එදිරිසිංහ. ඔහු සංගීත විද්‍යාලයේ උත්තික ඉගෙන ගත්තා. ඊට පස්සේ 1964 දී මගේ අත්තික මල්පිපිලා කියන නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළේ විත්‍රත් නායක. ඔහුගේ කුසලතාවය මම දැක්කා. මට පොඩි ඉවක් විඥානයක් තියෙනවා. තාමත් කෙනෙක් පොඩ්ඩක් දිහා බලන් ඉන්නකොට ඔහුගේ අනාගතේ කොයි වගේද කොයි වයි කෙනෙක්ද කියලා කියන්නට. එතකොට ඒ අතිකමල් පිපිලා නාට්‍යයේ පිටපතම තමයි මාතරාචීකෙන් තිරනාටකේ හරිගස්වේ. ඉතින් මම තීරණයකට ආවා විත්‍රත්නායකම මේකේ සංගීතය අධ්‍යක්ෂණය කරන්න ඕනේ. ඊට පස්සේ ඔය අඳුරු බිඳිනට ගීතේ රචනා කළේ අපේ ප්‍රේමකීර්ති දේහල් විශ්. මම හිතන්නේ ඔහු සිගරට් එකක් වීලිය වරනකොට සින්දු ලීලි වර කරා. ඒ අඳුරු බිඳින රහද්දවලු බොහොම ලොකු දර්ශනයක් ඇතුළ තියෙනවා. ඔබතුමා දැන් මේ වේදිකාව ඒ වගේම සිනමාව ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මේ හැම ශාස්ත්‍රයකම නියුල්ලා අධිතනේ පිළිබඳ කතා බහ කරද්දී අධිතනේ තව තව ශාස්ත්‍රවල ඔබතුමා නියැලෙනවා. දැන් ඔය කියපෝ කතත් එක්ක බොහෝ දේවල් අපට රසිකයන් විදිහට දැනගන්න පුළුවන්කමක් තියෙයි. හැබැයි මේ ප්‍රධානව ප්‍රමුඛව නියලුණු ශාස්ත්‍ර තුන සම්බන්ධයෙන් අද දවස වෙද්දී මොන වගේ තක්සේරුවක්ද තියෙන්නේ ඔබතුමාට? මොන වගේ ආකාරයකටද සෑහීමකටපත් වෙන්නේ? වේදිකාව ගත්තොත් ගොඩක් තියෙන ආඩපාලි වේදිකාව පැත්තේ, ටෙලිනාට්‍ය ශාස්ත්‍රය ගත්තත් ඒ වගේ ප්‍රවීණයන් මේ වගේ සම්මුඛ වෙන්න සාකච්ඡාවකට ගෙනල්ලා අපි මේ නවීනයන්ට එහෙම නැත්නම් නවකයන්ට මේ පරිභව කරන්න නෙමෙයි මෙහෙම දෙයක් අහන්නේ. හැබැයි අපිට මේක මේ හරි සැකස්මක් සකස ගන්න පුළුවන් නම් මං හිතනවා ගොඩක් වටිනවා කියලා ඒක. මුලින්ම මං කැමති වේදිකා නාට්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්න. වේදිකා නාට්‍ය ශාස්ත්‍රය 1956 මහාචාර්ය සරත් චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ඇතිවෙච්ච ප්‍රබෝධය 60 දශකයේ 70 දශකයේ වෙනකම් බොහොම හොඳින් ආවා. ඒ කාලේ නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳව දන්න, නාට්‍ය ශාස්ත්‍රය ගැන දන්න පතපොත කියවපු ඉතාම බුද්ධිමත් හෙන්රි ජයසේන, එතකොට මහාචාර්ය සරත් චන්ද, එතකොට දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති, ගුණසේන ගලප්පත්ති, සුගතපාල සිල්වා, සුනන්ද මහේන්ද්‍ර වැනි මහා ප්‍රවීණයෝ තමයි මේ ක්ෂේත්‍රයේ හිටියේ. ඉතින් අපිටත් මටත් වාසනාව තිබුණා එතුමාලාගේ ඒ මෙයවල වෙන්නේ. එතකොට පසු කාලෙකදී ඒ ආරේ යන හොඳ නාට්‍යයත් හරි ගැස්සුවා. දැන් අපිට ඉන්න හොඳ එක්කෙනෙක් තමයි ආචාර්ය ජයලත් මනෝරත්න වගේ අය ඉන්නවා. මනෝ තමයි දැන් අද ඉන්න ඉහළම නාට්‍යවේදියා කියලායි මට හිතෙන්නේ. තවත් තරුණයෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ හොඳ නාට්‍යවලට ඉල්ලුමක් තියෙනවා, ඒවට අවශ්‍ය කරන පහසුකම් අනුග්‍රහය ප්‍රතිෂ්ඨාධාරයේ නැති නිසා අර උසස් නාට්‍ය කලාව ලංකාවේ හරිතත්වයකට පෝෂණය වෙන්නේ නැහැ. එතකොට දැන් ඒ නාට්‍ය ටිකක් හරි අනිත් ඒවටත් හරි දැන් බලන්න නාමෙල් වීරමුණි, මාලනී වීරමුණි කියන දෙදෙනා එංගලන්තේ ජීවත් වෙලා මෙහේ ඇවිල්ලා බොරැල්ලේ අර පුංචි තියටර එක හැදුවේ නැතිනම් මේ ටික වක්වත් නාට්‍යයක් හිටින්නේ නැහැ කියලා තියෙනවා. ලාල්වෙන් තියටර එක තියෙනවා. එතකොට ජෝන් සිල්ලාක දැන් හදාගෙන යනවා. එතකොට ඊළඟ දේ තමයි ඒ කාලේදී ඔය 70 ගණන් වල තිබිච්ච එකක් තමයි රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ඒ අමාත්‍යංශ ලොකු උනන්දුවක් දැක්කා මේ ප්‍රබුද්ධ නාට්‍ය මහජනය අතරට ගිනියන්න. ඒගොල්ලෝ කරේ ඒ පළාතේ තියෙන පළාත් පාලන ආයතනයක් හෝ මොකක් හෝ දෙපාර්තමේන්තුවක් තුළින් තමයි මේක සංවිධානය කරනවා. නාට්‍යයට යන මුදල ලක්ෂයක් නම් 50,000ක් ඒගොල්ලෝ ගෙවනවා. එතකොට වියදම 50,000නේ හොයන්න තියෙන්නේ. එතකොට ටිකට් එකේ රේට් එක අඩු කරන්න තිබුණා. වැඩි පිරිසක් ගේන්න කියලා කිව්වා. දැන් අද නාට්‍ය කලාව ජනප්‍රිය නාට්‍ය කලාවක් තියෙනවා. හැබැයි ඒක අමුතු රැල්ලක්. ඒ වැවිලා හාස්‍යෝත්පාදක නාට්‍ය. හැබැයි මේ හාස්‍යෝත්පාද නාට්‍යයත් ප්‍රතික්ෂේප කරන්නට බෑ. ඒවැ හොඳ ජීවන දර්ශනයක් මේ සමාජයට පරිවිඩයක් දෙන නාට්‍ය තියෙනවා. සමහර තැන්වල ආව කැපෙන වචන, නුසුසු වචන තියෙන නාට්‍යයක් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් බලපම්න
කොහොම හරි ඒකටත් රජයේ අනුග්‍රහය හරියට තාමත් නැහැ. දෙවෙනි කාරණාව චිත්‍රපටිය. දැන් මම 1965 දී තමයි සිනමාවට සම්බන්ධ වෙන්නේ. 1973 වෙනකොට මම පළවෙනි චිත්‍රපටිය හරිගස්සනවා. මම චිත්‍රපටි 6ක් කරා. මගේ අවසාන චිත්‍රපටිය වදුල චිත්‍රපටිය 83 දී තමයි තිරගත්තේ. එතනින් පස්සේ මම චිත්‍රපටියක් හැදුවේ නැහැ. මම කියනවා ඔය රාලහාමිලාට මේක අහගෙන ඉන්න එදා පිබිච්ච පහසුකමවත් අදත් සිනමාව ිත්‍රපටිය श्रीमा भंडार नायक मेथनियगे रजेती बिच काले दी आचार्य डीबी निहाल सिंह महात्म्य चित्रपट संस्थाव करपु काले तमाय सिंघल सिनेमावे स्वर्णमय युगे एकात अंदुरु करपु एकात अंदुरक विधियट दकपु मिनिसु अदे पौग्यवनो ඒක නිසා කවුද හරි නෙමෙයි මොකද්ද හරි කියන වචනේ ගන්න ඕන ඒක ගන්නේ නැහැ තුන්වෙනි කාරණාව පුංචිතිරය 1980 දශකයේ මුල් කාලයේදී ආවා රූපවාහිනි සංස්ථාව තමයි මේකේ ප්‍රමුඛයා වුණේ ITN එක තමයි දෙක තමයි තිබුණේ අද පෞද්ගලික නාලිකා මහා ගණනාවක් තියෙනවා අද එහෙම් පිටින්ම වාණිජයකරණය වෙච්ච පුංචිතිරයක් තමයි තියෙන්නේ එදා ටෙලිනාට්‍යයක් දුවනකොට මුල මැද අග දැන්නේම් තිබ්බා එදා ටෙලිනාට්‍ය බලනකොටයි දැන්නේම් දැක්කේ අද දැන්නේම් බලනකොට තමයි ටෙලිනාට්‍ය කෑලි තියෙන්නේ හැබැයි ඉතින් ඒක කමකුත් නෑ මොකද දැන් පෙන්නන ඔය මේ බඩවැල් ටෙලිනාට්‍ය ඔය දැන් තියෙන දැන්නේම් ඊට වඩා හොඳයි ඒක නිසා මිනිස්සු දැන්නේම් බලන්නත් කැමතියි ඒක නිසා වැඩි දාන්නේ අර සෙක්කුවේ බඳපු හරක් දෙන්න වගේ එකතන කරගෙනවා ඒකාකාරී මේව එකක් තියෙන්නේ පුදුම පිරිහීමක් තියෙන්නේ ඉතින් ඕවා කරන මිනිස්සු නෙමෙයි අපි හිතමුකෝ රටක් තියෙනවා ඒ රටේ සත්තු ඉන්නේ කියලා සත්තු ඉන්නවා නම් දැන් සත්තුන්ට පුළුවන් ඕන දෙයක් කරන්න එතකොට අපි කිව්වොත් බූරුවෝ ටිකක් ඉන්නවා කියලා දැන් බූරුව වැඩ කරනවා බූරුවන්ගේ කරන වැඩ මනින්න සහ ඒව පාලනය කරන හරක් ටිකක් පත් කරන්න එපා ඉතින් හරකට අං තිබුණේ නැත්නම් අනින්න බෑ ඉතින් ඒක නිසා මම අපේ රට ගැන නෙමෙයි කියන්නේ ඒක උදාහරණයක් වශයෙන් ඒක ගන්න බූරුව වැඩ කරන හරක් ඉන්නවා නම් ඒ හරකට අං ටිකක් දෙන්න ඕන බූරුවන්ට අනින්න නැත්නම් මිනිස්සුන්ට කරදරයි चूटी उदाहरण ඉර කියනවා මම හපනා කියලා. කුලඟ කියනවා මං හපනා කියලා. දෙන්නම දෙන්නටම ලොක්ක වෙන්න හදන්නේ. එතකොට කොහොමද මේක පෙන්වන්නේ? එතකොට මේ දෙන්න කතාන්න ඔන්න වැව් කණ්ඩියේ අබරම් මාමා යනවා. අබරම් මාමට රිද්දලා මගේ හපංකම මම පෙන්වන්න. දැන් අබරම් මාමා යටට අඹුඩ ඇඳලා සුදු සරමක් ඇඳලා ඊට උඩින් ට්විට් රෙඩ් එක ඇඳලා බැනියමක් ඇඳලා අධික කමිසයක් ඇඳලා ට්විට් කෝට් එකක උත් ඇඳලා පම්මල්ලකුත් අරගෙන ඔළුවේ ජටාවකුත් ගැට ගහගෙන අබරම් මාමා ගමනක් යනවා. ඉර හයියෙන් පායනෝ. තද උෂ්ණයක්. අබරම් මාමා මොකද කරන්නේ? අර ඇඳුම් ටික ඔක්කොම ගලවනවා. ගලවලා අඹුඩෙන් තමයි යන්නේ. ඒතර ඉර කියන හොලකට කොහොම දැක්කනේ මගේ හපංකම කොහොමද ගේම් එක? හරි හරි වායක පෙන්නවා දැන් සෞම්‍යයි අනේ අබ්‍රහ්ම මාමා අපවර ඇඳුම් ටික ඇඳ ගන්නවා ඊට පස්සේ හුලඟ කියනවා මම පෙන්නන්න ආපහු හුලඟ හයියෙන් හමනෝ ඒත් අරයා ඇඳුම් ගලවනෝ අඹුඩෙන් තමයි යන්නේ ඉර මං හපනා කියනවා හුලඟ මං හපනා කියනවා ආණ්ඩුව කියනවා අපි කියන හැටි කියලා විරුද්ධ පක්ෂයේ කියනවා අපි කියන එක හරි කියලා අපිට වදින එක තමයි වෙන්නේ අපට අඹුඩෙන් තමයි හැමදාම මේක තමයි වෙලා තියෙන්නේ ඉතින් ওই මිනිස්සුන්ට දනුවන් හම්බෙන්නේ වැඩි කරන මිනිස්සුන්ට දනුවා මේ භවයේදී හම්බෙන්නේ නැහැ හැබැයි බේරෙන්න නම් හම්බෙන්නේ නැහැ මේ කරන පව් වැඩවලට පුන්සඳහි නැහෙන්නේ ඔබේ ඊළඟ මතක පදේ පුන්සඳහි නැහෙන්නේ ගීතේ තෝරගන්න හේතු දෙකක් තියෙනවා එකක් මම සීටි ෆර්නැන්ඩෝ කියන ගායකයාගේ ගායන ශෛලියට කැමති අනික දේශී අක්කා දයාබර
रुक्मिणी देवी रुक्मिणी देवी वागे कला शेस्त्री ए वगे मनुष्य दुवा दिव्यांगना वचने परसमता कांतावा कांताव गेन के तेरवतमेमन आलोक मनती खांति मन एक मे हेयर स्टैल दल मेकअप दान हिंदम ने मे क्योंकि आध्यात्मे तमए अस्त किंपे रुक्मिणी देवी यानी निहतमाने प्रतिमूर्तिया थाम रुक्मिणी देवी टीका खरी किट्टे मालनी फोन से कविता एक तमए अभी कवृत्ते आठ दिन रजनी के लिए क्या नमो तारे तमए महाम रजना एलिजबेथ महारजनी वगे तमए थाम एतकोट ए ए ए रुक्मिणी देवी तेक तमए मूलिम रंग पैवे या पुद्गिल मगे चित्रपट दिखा श्रीमदारा सतर दिखाते रंग पैवा ए पुदुम विधिट शप विंद कांतावा पुदुम विधिट दुख विंद कांतावा එතකොට රූපයයි කටහඬයි රඟපෑමයි ඔක්කොම තිබ්බා ආදරයයි කරුණාවයි කියන ගීතේ ගායනා කරනකොට ඔච්චර ලස්සනද එතකොට පුංසත් ඇහි නැහන්නේ ගීතේ මම දන්නේ මගේ මං මිය යන තෙක්ම මට ওই ගීත මතකයි ඒක නිසා මම රුක්මනි දේවියට ගරු කිරීමක් වශයෙන් රුක්මනි දේවියගේ මේ මාසේ ජනවාරි 15 වෙනිදාට ජනවාරි 15 වෙනිදාට ඇයගේ වයස අවුරුදු 93ක් වෙනවා පළවෙනි දැහැන්දාවේ මම රුක්මනි දේවියගේ අනුස්මරණ දේශනයක් නැවත කරනවා මේ ගුමුවේ ටවර් රංගල්ල පදන මේ සම්නිධානයට ඒ නිසා මම මේ ගීතයට අතිශයින් ප්‍රිය කරනවා මාතරා ආච්චි චිත්‍රපටයේ ඒ වගේම තව බොහෝ චිත්‍රපටි ඔබතුමා විසින් අධ්‍යක්ෂණය කරා ඒ වගේම රංගනයෙන් දායක වුණා විවිධ සමාජ කණ්ඩායම් එක්ක විවිධ සමාජ කල්ලි එක්ක ඒ යුගයේ සැරිසරුවා තවමත් ප්‍රවීණයන් නවීනයන් එක්ක ළඟ ඇසුරක් තියෙනවා ඒ වගේම ඒ යුගයේ නවකයන්ට බොහෝ සෙයින් අත දුන්නා ඔබතුමා ඒවා අපි අහලා තියෙන දේවල් මේ සමාජය තුල කතාබහ කරන දේවල් මම කැමති ඔබතුමයන් දැනගන්න මේ දැන් තිරේන් දකින දේවල් තමයි අපට බොහෝ වෙලාවට ජීවිතේ මතකපද විදිහට කතා බහ කරන්න වෙන්නේ හැබැයි තිරේන් එපිට ජීවිතේ බොහෝ රසමුසු අත්දැකීම් ඇති ඒ අත්දැකීම් එක්කෝ සිනමා නිර්මාණයක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ටෙලි නිර්මාණයක වෙන්න පුළුවන් නැත්නම් වේදිකා නිර්මාණයක වෙන්න පුළුවන් මොනවද එහෙම මතකමානයේ තියෙන මතකපද ජීවිතේ මේ අමතක කරන්න බැරි අමතක කරන්න බැරි කාරණා රාශියක් තියෙනවා එකක් තමයි මගේ දෙවෙනි නාට්‍ය කරලා ඉඳ කාලෙක 1964 දී පොළොන්නරුවට යනවා පොසොන් කාලෙදී බකත ප්‍රශ්නාට්‍යයත් ආරකට ඒක පැයකට විතර කෙටි කළා තව විත්‍රත්නායකලා එහෙම එකගෙන යනවා මේ ශාලි ටිකක් ලැබෙන්නත් මේ නාට්‍ය පෙන්නනත් එක තෝපාව මහවිද්‍යාලේ කොහොම හරි මේ දවස් තුනකට අපි ගියා එක ෂෝ එකයි දෙකයි කරේ දවස් දෙකක් අපි ඊට පස්සේ කරේ නෑ අසනක එන්නේ නෑ එතනට අකුල ගන්න වුණා නමුත් වියදම අර සංවිධායකට දෙන්න බැරුවා එතකොට මට සිද්ධ වුණා කණ්ඩායම කොළඹේ වලා එයා සල්ලි දෙනකම් පොළොන්නරුවේ ඉඳලා ගෙදරේ යන. ඉතින් මම එයාගෙන් සල්ලි ලුපුවම දෙන්න බෑයි කිව්වා. ඊට පස්සේ මං අනුරාධපුරයට ඇවිල්ලා සතියක් ඉඳලා ඒක දිග කතාවක් ගෙදර ආවා. මං ඒගොල්ලන්ට පොරොන්දු වුණ නල්විලියන්ට කිව්වා මට සල්ලි දෙන්න පුළුවන් නම් මං එනවා නැත්තම් මං එන්නේ නැහැ කියලා. නමුත් මම රඟපාන නාට්‍යයක් හැවුලොප් ටවුන් එකේ පෙන්නනවා. මම නාවොත් එයා අමාරු වැටෙන නිසා මම सांस्कृतिक डिपार्टमेंट आधार मुदला अनित्यकमाई मगे नाट्य शिष्य आदित्य रूप से जेडीए नाट्यपीठपता දවස් පහකට මටත් ජිපෙරටත් ආරාධනා කරා. ඒ ගිහිල්ලා ඉන්න ගමන් නාට්‍ය කටයුතු කරලා ඉවරලා මට හිතුණා දවස් 3කටයි ගියේ තව දවස් 2ක් වැඩි කරගෙන රට ටිකක් අවිදිලා බලන්න ඕන කියලා. මෙන්න පහෝදා අවදි වෙනකොට සදාම් හුසෙන් කුවේට් රාජ්‍යය අල්ලගත්තා. අපි කොට වුණා දවස් 47ක්. කාන්තාරේ දුක් විඳලා ඉරාකේට ඇවිල්ලා ඉරාකයෙන් ජෝර්දානයට ඇවිල්ලා ජෝර්දානයෙන් ලංකාවට ආවා. ඒ අත්දැකීමත් අමතක කරගන්නට බැහැ. ඊළඟ එක තමයි මාතරාචි චිත්‍රපටිය හදන්න නිෂ්පාදකවරයෙක් පොරොන්දු වුණා. ඔහු අන්තිම මොහොතේ බැහැයි කිව්වා. ඒ වෙලාවේ මගේ අතේ තිබුණේ රුපියල් 25යි. ඒ රුපියල් 25න් පටන් අරගෙන යාළුවොත් එක්ක ඒ නාට්‍ය කරා. ඉතින් ওই වගේ දේවල් තියෙනවා. තව එකක් තමයි මාතරාචි රූපගත කරන වෙලාවේදී මගේ මංගල මුද්ද මැණික් ගඟේ වැටුණා. ගඟකට මුද්දක් වැටුණොත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ.
හැබැයි මට හොයා ගන්න පුළුවන් වුණා. මම ඒක හොඳ සංකේතයක්. දැන් කසාද බඳලා අවුරුදු 51ක් වෙනවා. ওই වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. තව ඉතින් ශෝකාකුල අවස්ථාවලු තියෙනවා. ඊළඟට තමයි දැන් මම ජීවිතේ හැමතේකෙම පුංචියෙන් පටන් අරන් තියෙන්නේ. ඉතින් ගංගාවක් පටන් ගන්න දැන් මහවැලි ගඟ පටන් ගන්න හැටන් සානුවේ පොඩි දිය කඩਿੱත්තකින් පටන් ගන්න. ඉවර වෙන්නේ දවන්ත ගංගාවක් විදිහට ස්ත්‍රිපුණමලෙන්. ඉතින් අපේ ජීවිතෙත් එහෙම තමයි. එහෙම හැල හැප්පීම් තියෙනවා. මගේ තන්නේ ජීවිතයක් ලස්සන වෙන්නේ. ඒක තමයි. ඒ නිසා තමයි කෙනෙකුට අත්දැකීම් ලැබෙන්නේ. අත්දැකීම් තමයි හොඳම ගුරුවරයා වෙන්නේ. අපි එමු. ආදරියේ රුචිරාණනී. ඔබ ඊළඟ මතක පදේ. මේ පැයේ පළවෙනි මතක පදේ. ආදරියේ රුචිරාණනී ගීතයේ ඇතුළත් වෙන්නේ දෛවයෝගී චිත්‍රපටයේ. දෛවයෝගී චිත්‍රපටයේ මට මගේ මනසට මහා පුදුම සෞන්දර්යයක් එකතු කරපු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය බලනකොට අපේ පුංචි අම්මගේ මහත්තයා අපේ බාප්පා කෙනෙක් හිටියා පතරණ මුදලානේ කියලා. ඔතමයි එක්කගෙන ගියේ රීගල් සිනමා ශාලාවේ. ওই චිත්‍රපටියේ බලනකොට ඒ චිත්‍රපටියේ ওই සදාත් හුසේන් තමයි සංගීත අධ්‍යක්ෂවරයා. මානසිංහ මහත්තයා තමයි හැම ගීතයක්ම පද රචනය කළා තියෙන්නේ. ආදරියේ රුචිරාණනී ලියලනවා මම හදවතේ. ඒකේ අනිත් එක තමයි ආදරයයි කරුණාවයි ලියලනවා. එතකොට මේකේ මේ චිත්‍රපටිය අමතක නොවෙන්න හේතුවක් තියෙනවා. එකක් මගේ ලොකු අයියාගේ බිරිඳ කුසුමක්කගේ සහෝදරියක හෙක්ට හේව විතරණ කියලා එකේ රඟපෑවා. ඒක එක කාරණාවක්. අනිත් එක ඒ පසු කාලෙදී ඒකයි දැනගත්තේ. අනිත් එක ගමිනි ෆොන්සේකා මහත්මයාව මුලින්ම මම දැක්කේ මේ චිත්‍රපටියේ. ඔහු ඇවිල්ලා අර රජ ඇඳුමින් ගතගෙන ඇවිල්ලා අමතිවරයෙක් විදිහට ඇවිල්ලා සුගලා ලංකට එන්න කියපන්. ඔය වචනේ මගේ හදවතේ බොහොම තාම මතකේ හොඳට නැගිලා තියෙනවා. ඉතින් රුක්මනී දේවීට තියෙන කැමැත්ත රුක්මනී දේවීගේ තියෙනම තමයි මම හිතන්නේ මොහිදින් බෙග්ගේ ගායන ජීවිතේ අතිශුෂීෂී ගීත ගායනයේ තියෙනෙත් ඒකේ සමය ගීතේ කැමැත්ත. සහ අපට අර ඕනම වෙලාවක ගහන්න පුළුවන් ජාතික ගීතයක් මේක. මට ඔබතුමාගේ මේ යුගයේ මේ ප්‍රේමයේ විවාහය වගේ සංකල්ප පිළිබඳව දැනගන්න ඕනේ. මේවා හරි සංකීර්ණ අවධීන් වලට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට නිකන් ටෙලි රූප රාම වලින් දකින්න පුළුවන් විදිහේ ප්‍රේමයන් විවාහයන් තමයි මං හිතන්නේ මේ සාමාන්‍ය සරල සමාජයේත් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. පෙම්වතුන් ප්‍රේම කරනවා, ඔවුන් වෙන් වෙනවා. ඒක තවත් කෙනෙක්ට අර දක්වන්න පුළුවන් මේ යුගයත් එක්ක. ඒක එහෙම තමයි. ඒ සැසඳීම අපි මේ ගෝලීයකරණය වෙච්ච යුගයක ජීවත් වෙන්නේ කියලා. හැබැයි ඒ නමුත් ආධ්‍යාත්මික සම්බන්ධතා ඇතුලේ එහෙම හැරයෑම්, එහෙම වෙන්වීම මිනිස්සු දරාගන්නේ තරි පුදුම විදියට. සමහරට ඒවා මරණයෙන් කෙලවර වෙනවා. බොහෝ වෙලාවට අපිට හැම දවසකම වගේ පුවත්පත් ඔස්සේ, ප්‍රවෘත්ති ඔස්සේ දැක ගන්න දැනගන්න ලැබෙනවා. විවිධ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තේ දේවල් කියවා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සමාජය ඇතුලේ ප්‍රේමයට, නැත්නම් ආදරයට, විවාහයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒක පිළිබඳ ලොකු තැකීමක් නැති වෙලා තියෙනවා. ප්‍රවීණයෙක් විදියට, වැඩිහිටියෙක් විදියට මම කැමති වුණා. කැහුවේ ගැන මහ ගොඩාක් කතා කරන්න පුළුවන්. මම පුළුවන් තරම් සංක්ෂිප්තව කතා කරන්නම්. ඔය ප්‍රශ්නෙට මම පොතක් ලියලා තියෙනවා, ආදරය සහ විවාහය කියලා. ඒ පොතේ මම පටන් ගන්නකොට කියලා තියෙනවා මෙන්න මේ එකක්. ඔබ මගේ, මා ඔබගේ. ඒ කියන්නේ ඔබ මගේ හදවතේ ලැබුම්ගෙන හමාරයි. මගේ හදවත නැමැති මංජුසාව විවර කරන කුඩා යතුරු අස්ථානගත වී ඇත. එම නිසා ඔබ මගේ හදවත තුල සදාකල් ලැබුම්ගෙන සිටින්න. දැන් මං හිතන්නේ ඔය විදිහ අදහසක් ආදරවන්තයෙකු ආදරවන්තයෙකුට කියන්න පුළුවන්. ඊළඟ දේ කාරණා තමයි මං ඒක ලියලා තියෙන එක. සාර්ථක විවාහ ජීවිතයක රහස තමයි දෙදෙනාගෙන් ප්‍රධානියා කවුදයි දැනගැනීම. Who is the boss කියන එක. දැන් මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. පිරිමියා 51%ක් ඇත්ත වශයෙන්ම එයා උඩින් ඉන්න ඕන. කාන්තාව 49% ඉන්න ඕන. ඒ මොකද පිතෘමූලික සම්මත. ඒක තමයි ලෝක සම්මත ඒක ක්‍රමේ. නමුත් ඒකේ සංශෝධනයක් ඇති වෙනවා, වෙනසක් ඇති වෙනවා. කිසියම් කෙනෙකුට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් ඔහු බුද්ධිමත් වෙන්න ඕන. මොකද බුද්ධියෙන් කෙනෙකුට බලයක් එනවා. ඒ පුද්ගලයා චරිතවත් වෙන්න ඕන. ඒ චරිතයෙන් එන බලය. තුන්වෙනි කාරණාව නම්‍යශීලී භාවයේ තියෙනවා, ෆ්ලෙක්සිබිලිටි කියන්නේ. මෙන්න මේ කාරණා තුනෙන් අනූන නම් කිසියම් පුරුෂයෙක් හෝ ගැහණියක් විවාහ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. කාන්තාව 49% ඉන්න කාන්තාව මාතෘත්වයට පත් වුණාම එයාට ස්වාමි පුරුෂයා වැඩියෙන් ගරු කරන්න ඕන. භාර්යාව කියලා කියන්නේ දරුවන්ගේ සහ ස්වාමි පුරුෂයාගෙන් බැලමෙහෙවරකම් කරන දාසියකට නෙවෙයි. ස්වාමි පුරුෂයා විසින් පෝෂණය කළ යුතු තැනත්තේ.
මංගල පූර්වයේදී කිරිබත් කවනවා කිරි පොවනවා තැලිපිලි අඳනවා රත්තරන් ආභරණ බලදලා හතර වර්ගයේ නෑදෑ ඉස්සරහා පොරොන්දු වෙනවා රාලහාමිලට මතක නෑනේ මාස 6ක් අවුරුද්දක් යනකොට මල්ලිලා කොහෙද මුලදී පිරිමියා ස්ත්‍රිය පස්සේ දුවනවා පස්සේ ස්ත්‍රීට ස්ත්‍රිය නෝ සිද්ධය ඒ කොහොමද මේ කට්ටියක් බොහොම ලස්සන සාර්ථක ජීවිත ගත කරනවා සට්ටියක් අසාර්ථක වෙනවා දැක්ක ගමන් හිතපටන වැඩේ ඉවරයි Facebook කතන්දරෙන් බෑ SMS පණිවිඩින් බෑ ඊයේ පත්තරයක මම දැක්කා මේ කාන්තාවක් ලක්ෂ 4ක් දීලා තියෙනවා ඇයගේ වයස අවුරුදු 50යි මංගල දැන්වීමකට මෙහෙම කළා දකින්න නැතුව කතා කරන්න නැතුව ෆෝන් එකෙන් මේ කාන්තාව එළදෙනක් බවට පත් කරගෙන ලක්ෂ 4ක් කරන් තියෙනවා කොහොම කපටිද කොහොම පෙම්මතෙක්ද මාර සත්‍ය ප්‍රේම බුංගරජෙක් එතකොට මේ කෙනෙකුගේ සාර්ථක විවාහ ජීවිතයක් ඇති වෙන්නේ මම නම් කියන්නේ පෙර බවවල උරුමය හා පැතුමක් තියෙනවා කෙනෙකුට හොඳ ස්ත්‍රියක් පුරුෂයෙක් ලැබෙන්නේ ඔහුගේ හෝ ඇයගේ වාසනාවට ඒක එක කර්ම වෙන්නත් පුළුවන් උරුමෙ වෙන්නත් පුළුවන් ඒක දෙක එකක් වෙන්න පුළුවන් ඊළඟ කාරණාව තමයි ගමනෝ දෙන්නට දෙන්නට ආදරේ තියෙන්න ඕන ඔය ආදරේ කියන වචනේ තුල විරුද්ධ වචනයක් තියෙනවා වෛරය කියලා අද හැන්දෑවේ මං ඔයාට ඉරහඳ පවදින සංකල්ප ආදරේ කියන පෙම්මතා උදේ මං ඔබගේ බෙල්ල මිරිකලා මරනවා කියලා කියන්න පුළුවන් මේ කටින්නේ කියන්නේ එතකොට සෙනෙහසෙ තුල විරුද්ධ වචනයක් නැහැ මමගේ ලේ කිරිබවට පත් වෙන සෙනෙහස නිසා එතකොට මෙන්න මේ සෙනෙහස තමයි තියෙන්න ඕනේ මම මගේ බිරිඳට ගරු කරන්න ඕන ආදරය කරන්න ඈ ළඟ තියෙන ගුණාත්මක පැත්ත අර තාප්පේ ගල් දෙක වගේ අඩුපාඩු ගැන නෙමෙයි බලන්න ඕනේ ඈගේ හෝ ඔහුගේ තියෙන ගුණාත්මක පැත්ත ගැන ඊළඟ කාරණාව බොරු කරන්නට බෑ බොරු කරන්නට බෑ දැන් පැරණි ජන කවියක් තියෙනවා විවාහක පුරුෂයෙක් විවාහක කාන්තාවකට යෝජනාවක් කරනවා ඒ ගාන්තාව දැකලා ඔහු කියනවා බුලත් තන දෙන්නම් කට රතු වෙන්න නාමල් නෙල දෙන්නම් කොණ්ඩේ දවටන්න රන්සලු ගෙන දෙන්නම් ඉනමට පළ දෙන්න එනම ගඳේ මා සමග කල් ගෙවන්නට ඒතර කාන්තාව කියනවා අරවිනියට උත්තර දෙනවා බුලත් මොටද කස්තුරි කපුරු කන මට නාමල් මොටද සල් මල් පළ දිනා මට රන්සලු මොටද දිවසලු පළ දිනා මට අන් හිමි කුමට මගේ රංකඳ ගෙදරකොට ගෑනු කී දෙනාට කොහොම කියන්න පුළුවන් ඉතින් ඒක ඒක තමයි කියන්නේ පතිවෘතාව කියන එක ස්ත්‍රීට විතරක් අයිති එකක් නෙමෙයි පුරුෂයාටත් අයිති අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ ආදරය කියන එක දැන් අද වර්තමානයේ දැන් ඉස්සර මංගල උත්සවයකදී පින්තූර ගන්නවනේ කොයි කාලෙත් ඇඩ්වාන්ස් එකක්වත් ගන්න නැහනේ දැන් අද මොකද සම්පූර්ණ ඇල්බම් එකේ ගාන ගන්නවා මොකද ඇල්බම් එක දෙනකොට මාසෙක අමාරක් දෙකක් නෑනේ ඇල්බම් එක ගේනකොට ඩබල වෙන් වෙලානේ ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ බැන්දට පස්සේ ඇති වෙන වෙන්නේ පළවෙනි අවුරුද්දේදී නව යුවළ ස්වාමි පුරුෂයා කියන දේ හොඳට බිරිඳ අහගෙන ඉන්නවා දෙවෙනි අවුරුද්දේදී බිරිඳ කියන දේ ස්වාමි පුරුෂයා අහගෙන ඉන්නවා තුන්වෙනි අවුරුද්දේ බිරිඳයි ස්වාමි පුරුෂයයි දෙන්නම කියන දේ අල්ලපු ගෙවල්වල අහගෙන ඉන්නවා එතකොට මේ විවාහ ජීවිත අසාර්ථක වෙන්න රහස මොකද්ද සාමය බිද වැටි සාමයේ ඇති වෙන්නේ කොහෙන්ද සාමයෙන් නැති වෙන්නේ කොහෙන්ද මම ඔය මගේ දේශනවලදී මං කියනවා සාමයේ ඇති වෙන්නේ සාමයේ නැති වෙන්නේ නහයට පහලයන් නහයට පල්ලෙන් තියෙන්නේ මොකන්ද කකට මේ කටෙන් තමයි කතන්දරේ තියෙන්නේ එතකොට කවියක් තියෙනවා දෙරණ තුල තුඹසයා තුඹත සුල නාගයා විසගෝර සර්පයා දුටු නෑර මෝඩයා දෙරණ තමයි ශරීරේ තුඹස තමයි කට නාගයා තමයි දිව මෙතනින් තමයි එන්නේ ඒකට තව කවියක් තියෙනවා මානෙල් සුවඳමේ උඩමසු පිලි ගදලේ දෙකට එක දිමේ හොඳට නරකට දෙකට කටමේ හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න ඕන පුළුවන් තරම් අඩුවෙන් කතා කරන වැඩියෙන් අහන්න ඕන වැඩියෙන් අහන්න ඕන දැන් මම නම් දැන් මට තරහක් ගේ මට ඉස්සරහ හරියට තරහ යනවා ඉතින් මේක දැන් පොඩ්ඩක් මේකක් උනාපුවාම දැන් මොකක් හරි එකක් තරහක් ආපගම මං එතනින් නැගිටිනවා කෙලින්ම වොෂ්රූම් එකට ගිහලා දොර වහ ගන්නවා විනාඩි දෙකක් තුනක් ඉඳගෙන මට මොන හරි කියන්න තියෙනවනම් මං කන්නඩීම් බලාගෙන මං මටම කියා ගන්නවා අර විනාඩි ගාන ගත වෙනකොට අර සිතුවිල්ල නෑ අපි මං එනවා එළියට ඉතින් ප්‍රශ්නයක් නෑනේ ගැටුමක් නෑ අත් දෙක මෙහෙම ගියාට අප්පුඩියක් වෙන්නේ නෑනේ දෙක මෙහෙම ආවොත් නෑ අප්පුඩියක් වෙන්නේ ඉතින් ඇක්ෂන් ඇන්ඩ් රියැක්ෂන් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව තමයි තියෙන්නේ ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕන උත්තර දෙනකොට මේක අනිත් එක්කෙනාගේ හිත රිදෙනවද නැද්ද කියන එක. ඉතින් ඔයගේ මම හිතනවා මේ කාල සීමා අනිත් එක තව එකක් තියෙන විවාහය ගැන අපු නිසා මේ කියන්න මවක් වීම. දැන් මවක් වීමේදී දැන් කාන්තාවක්
මනමාලියක් වෙන්නේ ජීවිතේ රකවතාවයි. දෙපොළ පරතුම් බාරක් වෙන්නත් පුළුවන් ඕන නම් අර විදිහට කියන එකයි. මේ එතකොට පෝරුවේ දැන් අපි බෞද්ධ චාරිත්‍රය නම් පෝරුව තියෙනවානේ. දැන් පෝරුවේ බුලත් දෙනවානේ. දැන් හෙට මගුල්ගේ තියෙනවා නම් අද බුලත් ටික ගණන් කරන්න ඕන මනමාලි. බුලත්ත් හතක් හදන්න ඕන. එක අතක කොළ කීයද? 40යි. 40ව හතක් හදන්න ඕන. ඇයි හතක් හදන්නේ? ඇයි ඔක 10ක් හදන්නේ? හතර වැඩි කිරීම හත උත්තරේ 280යි. 280 කියන්නේ මාස 9 දින ගන්න. උසතුල් ළමෙක් ඉන්න උපරිමේ ගන්න මාස 9 දවස් 9 උපරිම. නමයක් ඉන්නම ඕන. එතකොට ලෝකේ කිසිම ජාතියක කිසිම රටක නැති සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ. අපේ මනමාලියා කුල කුමරියක් මදු සමය ගත කරන්න ප්‍රථම තමයි මමක් වෙන්න සිහින දකින්න. එතකොට මේ බුලත් දෙනකොට චේතනාව මොකද්ද? මං කිසියම් දිනක මගේ කුසට පිවිසෙන දරුවා පින්වත් දරුවා නිසි දින ගිහිල්ලා ප්‍රසූති කිරීමේ භාග්‍ය මට ලැබේවා කියලා. එතකොට මගුල්ගේ වෙලාවට පටන් ගන්න. ඇයි වෙලාවට පෝරුවට නැගෙන්නේ? ඇයි වෙලාවට අසම් කරන්නේ? ඇයි පළවෙනි පාඩම තමයි මේ නැකතේ තියෙන්නේ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න ඕන දෙන්නම. වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න. එන්නේ ඒව තමයි ඕන කරන්නේ. එතකොට ඒක නිසා අර බිරිඳ කියන්නේ පෝෂණය කළ යුතු තැනත්තේ කියලා හරියට ඒක කරනවා. මම ඔබට hina වුණොත් තමයි ඔබ මට වෙන. අපි ලෝකෙට දෙන දේ තමයි මං I love you කිව්වොත් කැලේකට ගිහිල්ලා ප්‍රතිරාම වෙන්නේ එහඳ. I hate you කිව්වොත් එන්නේ ඒකමයි. එතකොට අපි දෙන දේ තමයි අපිට නැවත ලැබෙන්නේ. ඉතින් මේ ජීවිතේ හරි උතුම් දෙයක්. ඒක තේරුම් අරන් වැඩ කරනවා නම් තරුණ කට්ටියගේ ජීවිත ලස්සන කරන්න පුළුවන්. මේක විවාහය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. බොහෝම බාර දුර වගකීමක්. කිසිම පිරිමියෙක් අංග සම්පූර්ණ නැහැ. කිසිම ගැහණියක් අංග සම්පූර්ණ නැහැ. ගැහණියක් ශාමිනියක අංග සම්පූර්ණ වෙන්නේ විවාහයේ. ඒක තමයි ලෝකයේ පැවැත්මට. මෞකිරි හිරු එළිය නැතුව ලෝකයක් නැහැ. මැක්සිම් ගෝකි කියලා තියෙනවා. මේක කොහමද ජීවිතේ මතක පදයක් වෙන්නේ? දම්පාටින්ලා සඳ බැසේනවා. ওই ගීතේ රචනා කළ තියෙන ලූෂන් බුලත්සිංහල. ලූෂන් බුලත්සිංහල තම බොහොම දක්ෂ ගේයපද රචකේ. ওই ගීතය දැන් ඊළඟට ගුරුදාස කපුගේ සමාලනේ බුලත්සිංහල මහත්මිය මේ ගීත ගායනා. මම ඒ සින්දුව අහන දම්පාටින්ලා සඳ බැසේ යනවා ආකාශේ රන්වන් පාටයි සමුගෙන යන. මම ඒකේ හරි භාවාත්මක ඒ ගීයේ වචනවල ඒක තියෙන අර්ථේ ඒ ගීත ගායනවල තියෙන භාවය මම දුම විදිහට අපේ අපිව පින යන ලොකු වින්දනයක් ලැබෙනවා. ඒ නිසා මම ඒකට කැමැති අනිතික තව කාලයක් ජීවත් වෙන්න හිටපු දෙන්නෙක් තමයි අපේ ජාතියේ පිනට පහළ වෙච්ච දෙන්නෙක් තමයි මේ දෙන්න. අපි මේ දෙන්නව සිහිපත් වෙනවා මේ ගීතය අහනකොට. මේ ඔබතුමාගේ ඊළඟ ගීතේ හෙළචාතික අභිමානේ මේ ගීතේ පිළිබඳව මම අහන්න කලින් මේක මතක පදයක් වෙන ජීවිතේ කොහොමද කියලා අහන්න කලින් ජාතිකත්වයේ සම්බන්ධයෙන් කාලෙන් කාලයට විවිධ සංකල්ප නිර්මාණය වෙනවා නිර්මාණය කරනවා සමහර වෙලාවට. ඒක එක්කෝ සමාජ කණ්ඩායම් විසින් කරන දෙයක්, දේශපාලන ප්‍රවාහය ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඒක අපේ රටේ ටිකක් මෑත කාලයේ හෝ පහුගිය කාලේ බහුලව දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අදටත් අපට මේ මොහොතේ මම හිතන්නේ මොකක්කෝ සමාජ වෙබ් අඩවියකට ගියොත් එහෙම සමාජාල වෙබ් අඩවියකට ගියොත් Facebook වගේ වෙබ් අඩවියකට ගියොත් විවිධ දේවල් දැක ගන්න පුළුවන්කමක් ලැබෙවි. මම හිතන්නේ නාමිකව සඳහන් කරන්න අවශ්‍යත් නැහැ. ඒවට අපි අත්උදව් දෙන්න අවශ්‍යත් නැහැ. මේ ජාතිකත්වය සම්බන්ධයෙන් තියෙන සංකල්ප අපේ රටේ බොහෝ දෙනෙක් නිවැරදි දෙනින් මේ අල්ලගෙන තියෙන්නේ. මෙහෙම එකක් තියෙනවා. දැන් ඔක බොහොම විවාදයට පත් වෙලා තියෙනවා. දැන් අපි ඊළඟ භවයේදී මොන ජාති උපදිනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් කිසියම් කෙනෙක් සිංහලද, ද්‍රවිඩද, එහෙම නැත්නම් මුස්ලිම්ද, බර්ගර්ද, මැලේද තමාගේ වර්ගයාට ගරු කරන්නට ඕන. තමාගේ වර්ගය ආරක්ෂා කරනවා. තමාගේ වර්ගය ආරක්ෂා කරනවා, තමාගේ වර්ගය ගැන කතා කරනවා කියන එක ජාතිවාදයක් නෙමෙයි. ඒක ජාතිය හිතයිෂී කමක්. එතකොට දැන් සමහරු මේක මහ පටවගෙන මේ කටයුතු කරන. දැන් අපි දැන් මුස්ලිම් ජනතාව හෝ ද්‍රවිඩ ජනතාව එකක් කතා කරනකොට අපි ඒකට විරුද්ධව කතා කරන්නේ නැහැ. හැබැයි අපේ වර්ගය ගැන අපි කතා කරනකොට ඔක්කොම එක අපිට ඇඟිල්ල දික් කරන ගතියක් මේකක් තියෙනවා. මන් දන්නේ ඇයි කියලා. එතකොට දැන් අපේ රටේ දැන් අපි විශේෂයෙන්ම සිංහලයා කියන ජාතිය ආගම් දෙකක් අදහනවා. එකක් බෞද්ධ, අනිත් එක කිතුරු දහම්. එතකොට බෞද්ධ දහමේ තියෙන එකක් තමයි කිතුරු දහමේ තියෙන එකක් තමයි ප්‍රේමය. මේ කිතුරු භක්තිකයෙක්වත් බෞද්ධයෙක්වත් දෙන්නේ තව කෙනෙකුට අයහපතක් කරන්න පොදු හොඳයි හිතන්නේ නැහැ. නමුත් මේ රටේ අනිත් ආගම් අනිත් ජාතීන් හැම එකක්ම එන්න ඒ මෛත්‍රිය කරුණාව ප්‍රේමය පෙරදරි වෙලා තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ සමහරු මේ තණ්හාව තමයි මෙතන මුල් වෙලා තියෙන්නේ.
मानव दयाबें युत के पत्र वेब सिंह दमल मुस्लिम दिखने मट प्रश्न दी रुक्मिणी देवी के कथा रुक्मिणी देवी सिंह डेसी रासम्मा डेनियल कथ अन रुक्मिणी देवी आगम अभी पेन अभी अभी श्रेष्ठ कांता अभी मनुष्य दू अभी खटहांड अभी ओनकरण रूपे अभी ඕනකරන්නේ රංගන විලාශය අපි අගේ කරන්න ඕනේ ඇය කරපු සේවය ඕකනේ මෙතන වෙන්න ඕනේ මිනිසු මිනිසුන්ට ආදරේ කරන්න එපා මිනිසු මිනිසුන්ට ආදරේ කරන්න නැත්නම් කාටද ආදරේ කරන්නේ ඉතින් ඒක නිසා මේ හුඟාක්කව මම නම් දකින්නේ දේශපාලන ශේෂ්ත්‍රවල ඒගොල්ලෝ නියම දේශපාලන වශයෙන් කතා කරන්නත් තමාරුයි දේශපාලන ශේෂ්ත්‍රවල ඉන්න අය පටු වාසි ලබා ගන්නට මේක කරනවා අද මුළු විශ්වයේම ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා අද කොටු ගහගෙන රූල් ගහගෙන වෙන් කරගෙන අපි සිංහලයි අපි බෞද්ධයි අපි කිස්තුනේ අපි ඉස්ලාම් අපි මේ වගේ කිය මිනිස්සු ඉඳ දඟලනවා නම් එන්නෙම ප්‍රශ්න වැඩි දැන් අද ලෝකේ ඊටම භයානක තත්ත්වයට දැන් අද ජීවත්ව ඉන්න අර ආබාධිතෙක් වශයෙන් ඉන්න මට මතක නෑ ඒ විද්‍යාඥයාගේ නම ඔහු මේ ළඟදී පත්තරයක කියලා තියෙනවා විද්‍යාව ලැබලා තියෙන දියුණුව තුළ එnde endම ලෝකේ විනාශය කරා ගමන් කරනවා කියලා අද ලෝක බලවතුන් හදාගෙන තියෙන න්‍යෂ්ටික ආයුධවල ශක්තිය එක මොහොතේ ක්‍රියාත්මක කළොත් මුළු ලෝකයේම සුන්නද්දූලි වෙලා යන්න ගත වෙන කාලේ විනාඩි 27යි මොනවටද මේ මොකක් සඳහා අන්න එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් හෙළ ජාතික අභිමානයේ ගීතේ මම තෝරගත්තේ මම මේ රටට කැමති. මේ රටේ ඕන කෙනෙකුට ඉන්න පුළුවන් මේ දෙවුන්දර තුඩු යුතුට පෙර දුද්දක් දක්වාම. හැබැයි කවුරු හරි කියනවනම් මේ කැලල අපේ මේ කැලල අපේ ඔහොම කරන්න ගියොත් එකතු වෙලා ඉන්නකොට එකමුතුකම ගජබුතුලට වඩා ලොකුයිනේ. හැබැයි එකමුතු උනේ නැත්තම් ඒකියෝ එකතු වුණ නැත්තම් ඉන් හම් වෙන්නේ ගජමුතු නෙමෙයි කමුතු තමයි හම් වෙන්නේ. ඉතින් බෙදී ගියොත් රටේයි සුන්වි කියලා ලතක්කගේ සෙන්දුවක් තියෙනවනේ. එතකොට මේ ගීතේ හෙළ ජාතික මනිතක ඕකේ තියෙන එක තමයි ගොවියා බිම දෙවියා කියන එකක්. රජ මරුවල දැන් අපේ රටේ වෙච්ච ලොකුම වරද තමයි බලයටපත් වෙච්ච රජව පැරණි රජ දරුවන්ගේ වාරි කර්මාන්තය නැවත ප්‍රතිසංස්කරණය කරගන්නේ නැතුව මහා පරිමාණයේ නව වාරි කර්මාන්ත ව්‍යාපෘති ගෙනාවා. ඊළඟට මේක කර්මාන්ත රටක් නෙමෙයි මේක කුෂිකාර්මික රටක්. ඒ ගොවියාට නියම තැන නැහැ. ඉතින් මම වාරි සංස්කෘතිය ගැනට අගය කරන කෙනෙක්, කුෂි සංස්කෘතිය අගය කරන කෙනෙක්, ගොවි ජනතාව අගය කරන කෙනෙක්, ඒගොල්ලෝ මත සපයන ඒ මිනිසු ගැනට මේ ගීතේ මං හිතන්නේ අපේ රට පවතින තාක්කල්, අපේ ජාතිය තියෙන තාක්කල් මේ ගීත ඒකයි ඔය රත්නදීප ජන්මභූමි ලංකා දීපේ වගේ රසර වසර තුරු වගේ ගීත නැත්නම් ලංකා ලංකා පෙම්බර ලංකා ඔය එකක්වත් මොකද කෙනෙකුට අම්මලා තුන් දෙනෙක් ඉන්නවනේ පළවෙනි අම්ම තමයි අපිව මේ ලෝකෙට බිහි කළ අපිව හදන අම්මා දෙවෙනි අම්ම තමයි පාසල් මම මාතාව තුන්වෙනි එකන තමයි මාතෘභූමිය මාතෘ කියලා කියන්නේ අම්මනේ මව් බිම ඒක තියෙනවා ඉතින් මං හිතන්නේ තමන්ගේ අම්මට තමන් ඉගෙන ගන්න පාසලට තමන් ජීවත් වෙන පොළොවට ගරු කරන අය තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ගීතයට මං ප්‍රිය කරන්නේ ඒකයි මේ ගීත ගීපද මතකත් එක්ක අපේ වැඩසටහනේ කතා බහ කරන නිසා ගීතය සම්බන්ධනොත් මම කැමති ඔබතුමන්ගෙන් අදහසක් දැනගන්න ලංකාවේ ගීත ආකෘතින් කාලානුරූපීව වෙනස් වුණා ඒ දේවල් සමාජයේ පිළිගත්තා බොහෝ දේවල් බැහැර කරා හැබැයි අදතන සමාජයේ විවිධ ගීත ආකෘතින් නිර්මාණය වෙනවා විවිධ ගී පද රචනා බිහි වෙනවා බොහෝ වෙලාවට මේ මම මේක කලින් අවස්ථා කිහිපයකට ප්‍රකාශ කරලා දෙනවා බොහෝ පද රචනා දැන් ඔබෙන් පටන් අරගෙන ඔයාගෙන් ඉවර වෙනවා හැබැයි ලොකු උද්‍යෝග ගයක් උනන්දුවක් තියෙනවා ඒක වෙන වෙන ව්‍යාපෘති හරහත් සිද්ධ වෙනවා රිගින් ටෝන් වගේ ව්‍යාපෘති හරහත් ගීත නිෂ්පාදනය සිද්ධ වෙනවා හැබැයි අපට ගීත කියලා හනියම කුලකයකට දාගන්න පුළුවන් වෙන්න ඒවා තුල පෝෂණය විය යුතු කාරණා මොනවද ඔබතුමාට හිතෙන්නේ දැන් මෙහෙමයි දැන් ඔය නව පරපුරේ අත්ත වශයෙන්ම ඒ ගීත ගායන හොඳ හඬවල් තියෙන තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ඉන්නෝනේ ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අර සාහිත්‍යයේ පිළිබඳ ගැඹුරු දැනීමක් නැති නිසා හොඳ උසස් රසිකත්වයෙන් ටිකක් අඩු නිසා
ඒගොල්ල අර යන රැල්ලකට මේ ගීත ගායනා මම දන්නේ මම නම් ඒව ගැන කොහෙත්ම සෑහීමකට පත් වෙන්නේ නැහැ නවපරපුරේ කවුද ඉන්න ඔබතුමාට එහෙම මතක නවපරපුරේ දැන් අත්ත වශයෙන්ම දැන් නවපරපුරේ ඉන්න අය දැන් ওই අලුත් රැල්ල ඇති කරේ ඔය සන්තෝෂ් බාසිය දෙන්නනේ ඔය සන්තෝෂ් බාසිය දෙන්න මුලදී ආපු අර නරක නැහැ හැබැයි දැන් ඒගොල්ලෝ පටන් ගත්තා දැන් ඔබට මතක ඇති අර සොරමවල්ලිය කවුද නානේනා රංකුරහන් මලසේම හරිම හරි දැන් තාමත් මම ඒකට මෙයා කරනවා මොකද එතන ඒකේ අපේ අර ජනහරත් එක එතකොට දැන් අපේ අමරදේව මහත්තයා අපේ වික්‍රත් නායක අපි සුනිල් එදිරිසිංහ එතකොට එඩ්වර්ඩ් ජයකුඩි සනත්ලා මේ අය අමරසිරි මේගොල්ලෝ කොහොම මේ අපේ දේශීය සංගීතය ගැනත් උත්තර භාරතීය සංගීතය ගැනත් හොඳට දන්නේ අය එතකොට මේගොල්ලෝ බටහිර සංගීතය ගැනත් දන්නවා එතකොට දැන් තමන්ගේ අනන්‍යතාවය තියාගෙන තමන්ගේට ඕන කරන දේ ඒ වෙනම ශෛලියක් ඒක හදා ගන්න ඕන මේක අර එක හරකෙක් වැටකඩ ගත්ත තැනින් අනික් හරක් දුවන්න වගේ යන පිරිසක් ඉන්නවා මං හිතනවා සමහර රූපවාහිනි නාලිකා වලින් ලොකු වැඩි ආදර්ශයකුත් මේ තරුණයන්ට දෙනවා කියලා හැබැයි ඔය අතරතුරේදී ඉන්නවා මේ ඉතාම වැදගත් දැන් මම දන්නවා ගිරාන්දර කුට්ටේ මම්ම අකුරු කියපු ඒ කාලේ කුඩා ළමෙක් දැන් අද ලොකු තරුණියක් ඉරේෂා කියලා ඇය මාව හම්බ වෙලා මගෙන් උපදෙස් ගන්නවා ඇය දැන් CD තැටියක් ගීත 16කට සූදානම් වෙනවා දැන් ගීත කීපයක් පටිගත කරලා තියෙනවා මට දැන් කෝ අනේ සර් මට මේ මෙන්න මේ අය ඒ කියන්නේ බණ්ඩාර ඇහැලියගොඩ එතකොට මේ සුනිල් නාර ගමගේ ඔක්කොම ප්‍රවීණ ගීත රචකයෝ තමයි මේ ළමයා ඉල්ලන්නේ අන්න බුද්ධිය අන්න රසිකත්වය එතකොට එයා මේ කොහක්වත් හැබැයි එයා කිව්වා අලුත් එක්කෙනෙක් ලිව්වට කමක් නැහැ හැබැයි ඒකත් හොඳ වදමාලාවක් නේද මම දැන් අලුත් ඇයරත් එහෙමද අලුත් හොඳට ගීත ලියන්න කට්ටිය ඉන්නවා නමුත් සමහර ඒවා හරිම පහත් ඒක ඉතින් මේක ලොකු විහසනයක් හැබැයි ඒගොල්ලන්ට පවතින්න හම් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට පවතින්න හම් වෙන්නේ නැහැ මොකද දැන් බලන්න මගේ ජීවිතේ මම කලාකරුවෙක් හැටියට රංගන ශිල්පියෙක් හැටියට විතරක් ගමුකෝ ගත්තම් මම මේ 55 වෙනි අවුරුද්දේ දැන් අපේ සුනිල් ඉදිරිසිංහල කොයි තරක දීන්නේ වික්‍රත් නැගලද කොතන දීන්නේ ඔච්චර ඉහළ තරක දීන්නේ මොකද ඒගොල්ලන්ට ප්‍රතිපත්තියක් තියෙනවා ඒගොල්ලෝ මේ ශාස්ත්‍රය දැනගෙන තමයි යන්නේ ඉතින් මම හැමතිස්සෙම කියන එකක් තමයි ඔබ මේ ශාස්ත්‍රය ගැන දැනගෙන තමයි මේකේ මේ ගමන් කරන්න ඕනේ කියලා ඉතින් මම වැඩිය නංගන් වශයෙන් කියන්න කැමති නෑ මම මේ අත වශයෙන් මේවා අහන්නෙත් නෑ ඒවට කල්නාස්ති කරන්න බෑනේ අපිට අපි ඊළඟ එක මතක පදයට මොනරෝ මොනරෝ පිල් කලබ මොනරෝ මොනරෝ ගීතේ එන්නේ මගේ ශ්‍රීමදාර චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමේ මගේ කල්යාණ මිත්‍රයෙක් ඔහු දැන් ජීවත් අතර නන්ද දානන්ද වන්නියාරච්චි ගුලියාපිටි ඔය ගීතේ ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න ගීතය ගායනා කරන්නේ කලසූරි ලතා වල්පල මහත්මිය ඕකේ තියෙනවා චිත්‍රපටි එනවා මොනරෙක් නටන සාමාන්‍ය ඇත්ත මොනරෙක් දැක්කහම ඒ ප්‍රධාන නිලියට එනවා සංකල්පයක් ඒ වෙනුවට එතෙන්දි විමල් නානන්ද කියලා බොහොම ලස්සන දක්ෂ නර්තන ශිල්පියෙක් හිටියා ඔහු තමයි මේ ජවනිකාව රඟපානේ ඔක හරිම ලස්සනයි දැන් මේ ඊයේ පෙරදා ලතාක හම්බුණා කිව්වා ඇගේ ගී ප්‍රසංගයක් එනවා මේ අප්‍රේල් මාසේ මම කිව්වා එයා කිව්වා මගේ මොන්රු කියන්න හදනේ සින්දුව මල්ලඟ තියනෝද කියලා මම කොමල්ලඟ තියනෝ දෙන්නම් කියලා අපට මතක පදවලින් සමුගැන්මේ වේලාව සංකරණ නිසා සමුගැන්ම සටහන් කරන්න අවශ්‍යයි මේ මොහොතේ අද ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රවීණ අධ්‍යක්ෂ සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ ඔහු ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් ඔහුගෙන් අපට අපේ ජීවිතවලට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්කම ලැබුණා ඔහුගේ ගී පද මතක විමසා දැනගන්න අතරතුරේ මම හිතන්නේ මේ මොහොතේ වැඩසටහන අහගෙන ඉන්න හැම කෙනෙක්ටම තේරෙන්න ඇති අද මතක පද මේ විනම මාර්ගයක ගමන් කරපු මතක පද ඔහුගේ ජීවිත මතක පද අතුරින් මේ මම හිතන්නේ අපේ ජීවිතේට ඉදිරියට කිසියම්ම මතක පදයක් මේ වැඩසටහනින් ඉතුරු කරගන්න පුළුවන්කමක් ලැබේවි ඒ දේවල් ආසක්ත කරගන්න අපේ ජීවිතේට හැකියාවක් ලැබේවි ඊළඟ මාසේ 11 වෙනිදා ඔබතුමාගේ 75 වන ජන්මදිනය මම හිතන්නේ පෙබ්‍රවාරි මාසේ 11 වෙනිදා අවුරුදු 75 රංගන ශිල්පියෙක් චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂවරයෙක් රංගන ශිල්පියෙක් හැටියට මම දේශකයෙක් හැටියට කටයුතු කරනවා මම ලේඛකයෙක් හැටියටත් කටයුතු කරනවා ඒකම සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමේ මම අනුශාසකවරයෙක් වශයෙන් වැඩ කරනවා දැන් මාර්තු මාසේ
දහවෙනිදාට ලෝක වකුගඩු දිනේ තියෙනවා වෛද්‍ය ඩොක්ටර් සංජය හේයන්තුඩු තමයි ඒකේ නායකත්වය දරන්නේ මම ඉල්ලීමක් කරනවා මේ ශ්‍රාවකයන්ගෙන් අපි ඒ සංගමයට උපකාරයක් කරන්න පුළුවන් නම් අපි දවසකට රුපියලක් වගේ මුදලක් මෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඊළඟට මගේ මිත්‍රයෙක් සිරිල් ධර්මවදන රංගදරේ ඔහු දැන් අවුරුදු දෙකක් වෙනවා මිය ගිහිල්ලා අපේ තියෙනවා සිරිල් ධර්මවදන පදනම කියලා විශේෂයෙන්ම දකුණු පළාතේ මොකද ගාල්ල කරාපිටිය රෝහලට අපි ගිලන් රත දෙකක් දීලා තියෙනවා ඒකත් අපි කරන සේවාවක් මම ඒකත් ඒ සම්බන්ධ කරන කටයුතු එහෙම කරනවා ඉතින් පුළුවන් තරම් ඔබත් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න ඒකම තව කෙනෙකුගේ ජීවිතයක් සතුටටපත් වෙන්න කරන්න පුළුවන් පුංචි උදව්වක් හරි වතුර වීදුරුවක් දෙන්න පුළුවන් ඒක හරි දෙන්න අපි මොන කෂ්ටර මැල්ලුවත් මොන හපංකම් අපි කරත් අපි නැවත කවදා හරි යන දවසක රැගෙන යන්නේ අපි කරන හොඳ නරක මිසක් අනිත් දේවල් මුකුත් අපිට අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එන්නේ ඒක තේරුම් අරගෙන පුළුවන් තරම් වැරදි වැඩ නොකර සත්පුරුෂ ගුණාංග ඇති කරගන්න මොන ජාතිය මොන ආගමේ වුණත් මොන වයස වුණත් ඇති කරගන්න කියන එක තමයි. ඉතින් මිනිස්සු තමන්ගේ දේත් කරගෙන තවත් මිනිහෙකුට උපකාර කරගන්න. ඉතින් මම අර කලින් කිව්ව විදිහට අපේ ජීවිතය අපි ආධ්‍යාත්මය සකස් කරගන්න එක තමයි ඔබ පිළිගන්න අදහන දහම දෙක තමයි සාහිත්‍ය කලාව මේ වගේ ඉතාම හොඳ ගීතවලට සවන් දීමෙන් මෙවැනි වැඩසටහන් වලට සවන් දීමෙන් ඔබට ආනන්දයෙන් ප්‍රඥාව ලැබෙනවා. ඒක තමයි ඔබේ ජීවිතයේ ඔබට ආලෝකය ලබා ගන්න තියෙන මාර්ගය. ඉතින් හැම දිනෙකටම සප වඩා ජය වඩා ආවඩා අයබෝව කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. මම මෙතනින් අවසන් කරන්න දෙන්නේ ඔබතුමාට. ඔබතුමාගේ අවසන් ගීතේ රත්නදීප ජන්මභූමි අංකදීප විජේභූමි මේක ගැනත් ඔබතුමාට යමක් කියන්න නැත්නම් එතනින්ම අපි අවසන් කරමු අද වැඩසටහන. ඔව්. දැන් අපේ රත්නදීප ජන්මභූමි. ඔව්. ඒ ගීතයේදී දැන් මෙහෙමනේ අපි උපදින රටත් අපේ මාතෘභූමියක්නේ. ඒක විදිහට ගන්න රත්නදීප ජන්මභූමි ලංකාදීප විජේභූමි අපේ උදාර වූ මාතෘභූමියයි. ඉතින් කිසියම් කෙනෙකුට පුළුවන් නම් තමගේ මාතෘභූමිය විදිහට ওই විදිහ හැඟීමක් දැනීමක් ඇති කරගන්න ඒක තමයි ඕන කරන්නේ. ඉතින් තමගේ මවට ආදරය කරන්න මව බිමට ආදරය කරන්න තමන්ගේ ඉගෙනගත්ත ස්කෝලෙට තමන්ගේ ගුරුවරුන්ට ආදරය කරන්න කරු කරන්න. ඉතින් මේ මෙවැනි ගීතවලින් අපිට ලැබෙන ජීවිත පරිඥානේ හරි විශාලයි. ඒ දේ ලබා ගන්න. හොඳයි. අනේක වාරයක් ස්තුතිය ඔබතුමන්ට. බොහෝ දේවල් අපට දැනගන්න පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ බොහෝ දේවල් අපේ ජීවිතේට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ ගී පද මතකත් එක්ක ගෙවුණු මතක පද වැඩසටහන අතුරින්. ස්තුති අපට අපේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන. ඒ වගේම අපි මුණ ගැහෙමු දවසක නැවතත් අපට කතා කරන්න. තවත් බොහෝ දේවල් තියෙවි ජීවිතේ පිළිබඳව. බොහොම ස්තුතියි. විසිර ගිය සිතුවිලි කරන විට පැමි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද